පාන්නේ සූත්‍ර ගෙනකෘතිෙන් තමයි මේ කියන ව්‍යාකරණ නියමයන් ඔහු ඉදිරිපත් කරලා තියෙන්න්නේ. ව්‍යාකරණය පියා හැටියට සලකන්නේ පාන්නේ සුත් ප්‍රසිද්ධ ව්‍යාකරණාචාර්වරය තමයි පාන්නේ වයිදික ලෞකික දෙපැත්තටම අයත් භාෂා නියමයන් පිළිබඳ ඉදිරිපත් කරන විද්වතා. ඉතින් අස්ටාත්්‍යායි කියන මේ ග්‍රන්තේ තමයි ගේ. යාරනම්බන්ධයෙන් ලියපු ප්‍රධාක්තර වාගවිද්‍යාව ආරම්භයක්ත් ති අස්ථාධ්‍යයයි රචනයීම හැටියන තමයි හදුුන් වන්නේ. මොවට නම් හගක් තියෙනවා නං අටක් තියෙනවා විශේෂම පතඥල මහාභාෂ්‍යයාදී පොත්වල සඳහන්වන්නම්. පානිිනි පානිින ධක්ෂී පුත්‍ර ධක්ෂික පුතා. ඒගේ සාලාංකි සාලාතුරීය ආහික පානනයය පනිිපුත. අස්ථාධ්‍යායින් කෙරෙන්නේ ප්‍රකෘතිවලට, ඔය කියපු ප්‍රත්‍යහාරසිය අතිූ අස්තුහුව එකතුවීම පිළිබඳ නීතිමාලාව සුත්‍රදා හර්දාහකින් ඉදිරිපත් කලතිෙන. ති සංස්කෘත සියලු ව්‍යාකරමධ්‍යදින සඳහා මාත්‍රු ග්‍රන්ථය වෙන්නම ධ්‍යයි සුබ සන්ධ්‍යාවක් ප්‍රර්ථනා කරනවා හිඳනාටම අද දෙදාශ්‍රිෂ දෙකයි ගිරි මාසි තිස්සෙක් පැනිදා දැ රාත්‍රී අට පමණ අපි අදත් සූදානම විද්වත් සාතච්ඡාවකට දේශනයකට යොම්මුුවීම සඳහයි. පළමුෙන්ම හඳුන්වා දෙන්න මම අනරුත්තුර ශ්‍ර ලංකා භක්ෂශිදයාලේ ාසාාධිනන්ශය අසාධිපති බලදුර ඉන්්‍රජෝතියහා මුදුරුවෝ අපි බාස් ශ්‍ර ලකා භික්ෂුෂිද්‍යයාාලි බාසාධිනන්සේ දෙදස් විසි දෙක වාර්සික ක්‍රියාකාරයේ සැලැස්මි යෝජනාවටාන්ම මේ වර්සය තුළ විද්වත් දේශන කීපයක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා ඒකේ දෙවැනි දේශනය තමයි අද දවසේ තිගරන්නේ. යනුව අපි මුලින්ම මතක් කරන්නට ඕනේ මේ දේශන කටයුතු මේ විතත් සාතච්ඡා ආදිය සඳහා විශේෂෙන්ම ශ්‍රීලංක භික්ෂ විසිද්්‍යාලයේ මහෝපාධ්‍යාය අපේ කනක්තය ගොඩ සද්දරතර නායක ස්වන්ත්‍රන් වහන්සේගේ ආශීරවාදය ඒ වගේම බාසාහ සංස්ෘතික අ්‍යන පීටේ පිටාධිපති ගල්වැවි විමලකන්ති පණිතා න්දුරන් වහන්සේගේ ආශීරවාදය ලැබෙනවා උහන්සේලා දේශනය සඳහා සම්බන්ධවීමට නීවිතයි මේනොට සම්බන්ධ වෙලා ඉන්නවාවට පයෙන්නේ. ඉති අප මේ ද දෙවැනි දේශනය වසයෙන් පවත්වන්නට අපි ආරාධනා කරන්න ටේදුනි ශ්‍රී ලංකාවේ සංස්කෘත අධ්‍යන සේස්ත්‍රී සංස්කෘත ආචාරය ම්ඩලේ අතරම විශිද්‍යාලවල ආචාරයවරුම් අතර ව්‍යාකරණය සම්බන්ධයෙන් සංස්කෘත ව්‍යාකරන සම්බන්ධයෙන් වචනය පරිසමාප්තය අර්ථයෙන්ම ප්‍රාමාණික විද්‍යතා සඳහායි අපි ආරාධනා කේ ඒ ඔබ කවුරුත් දන්නා මේ වන කොටම මෙතරම් ප්‍රමාණයක් සම්බන්ධ වෙලා අයිනු දැට මානු හයක් වගේ සම්බන්ධ වෙලා ඉන්නවා ියටාසන්න පිරිසක් ඒ උන්වහන්සේගේ ඒ විශේෂත්ය දන්න නිසාම තමයි මේ පරි උවහන්සේගේ දේශනය සඳහා යුම්ුවන්නේ. ඉතින් ඒවගේම මතක් කරන්නට ඕනි මේ අවස්ථා වෙනකොට සම්බන්ධ වෙලා ඉන්නවා අපි විශුද්‍යාලය ආචාර්ය මණ්ලේ බහෝධනෙක් උන්හන්සේලාගේ නම් මතක් කරන්න මම වෙලාව ගන්නෙන් හැ ඒවගේම දුටු පමණින් දෙැනට ලතක් කරන්න දෝනි සඳහ සම්බන්ධ වෙලාඉන්නවා ඇල්ල විශවිද්‍යාල සෘතරදිදි ශාස්ත්‍ර අධිනාන්ේ පරදි සංස්කෘත අදිනන්සේ ජෙෂ්ට කතිකාචාරය අප බලපනේ ඥානසේන පණඩි හාමුදුරුවන් වහන්සේ ඒවගේම පේරදිනි විශ්වවිද්‍යාලෙන් අප ජෙස්ෂ්ට කතිකාාරය වැලිපිට ඉන්දාලද පණි හාමුදුරුවන් වහන්සේ සම්බන්ධ වෙලායිඉන්න අපි දැක්කා ඒවගේම ජර්මණී සිට සම්බන්ධ වෙනවා මම දැක්කා අරුණ කියීති ගමගේ හත්ම. ඒවගේ මෙහි පළමන දේශනයේ සිදතකරපු බර්ට්‍රම් ජලි එනගේ හත්ම මෙ ආදී කොට ඇති විද්වතුන් බොහෝ දෙනෙක් මේ අවස්ථාවට සම්බන්ධලායින අපි ප්ඩි හදුරන් වහන්සේගේ අවධානය පිනිිස දෙැගනීම පිනිසුම කාරණය මතක් කලින්. ඉදින් ඔබ සියලෝ දෙනාම ඉතාමත්ම සාදරයෙන්, දුපුරසි ලංකා භික්ෂ විදාල භා ධ්‍යාන්සේ වෙනුවෙන් ලිගනිමින් අපි විශේෂ දේශනයේ ආරම්භ කිරීමට සුූදානන් වෙනවා. අද මාතෘකාව පානිිනී අධ්‍යයනයට ප්‍රවේශයක්. මේ සඳහා මුලින් මතක් කලාකාරයට ආරාධනා කරන්න ලංකාවේ ව්‍යාකරණ අධ්‍යයනයේ ප්‍රාමාණික විදවතාට. ඒ. කවුරුත් මේවන විටත් දන්නා අපේ ශ්‍රී ලංක පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සංස්කෘති අධ්‍යනාන්සේ අන්සාධිපති ප්‍රාජිකීය පණ්ඩිත ජෙෂ්ඨ කතිකාචාර්ය ගෞරණීය මාවත්තගම පේමානන්ද පණිත හාමුදුුවන් වහන්සේට. ඉති උන්හන්සේ පිළිබඳව මංහිතන්න විශේෂයෙන් ඇඳදීම අව්‍යයි කියලා විශේෂ හැඳින්වීමක් අවශ්‍යය කියලා අපි කල්පනා කරන්න නෑ. කද උන්වහන්සේ පිළිබඳව ඔබ මේ වන විටත් අපි प्रකාश කරමතරමටත් වඩා විශේෂෙන් උහන්ස පිළිබඳව අවධානයක් සහ දැනුමක් අවබෝධයක් තියෙනවා. මම කෙටියෙන් වහන්සේ පිළිබඳව හැඳින්දීම में කාරණය වස්සයම යුදාගැනමින් මතක් කරනවා මේ වස මේ සඳහා කළ කැප කිරීම. හිතන ඔබට දර්ශනය වෙනවා වෙන්නට ඕනේ වඋවහන්සේ මේ වගේ ග්‍රන්ථ සමූහයක් අපට දායද කරලා තියෙන ව්‍යාකරණ ශේෂ්‍ර විශේෂයෙන්ම අද අපි මාතෘකාව පාණිමී අධ්‍යනයට ප්‍රවේශයක් වහන්සේ පළවිනි පොත මේ මෙහා සම්බන්ධයෙන් මුද්‍රණය වෙලා තියන පලළවෙනි පොත පානිිණී ප්‍රාක් පානිිමියය සංස්කෘත ආක්‍යාත විභක්ති. වහන්සේ පානණී ව්‍යාකරණය සම්බන්ධයෙන් ියන දෙවැනි පොත සංස්කෘති සාහිත්‍යය ලකාර භාවිතය පාී දෙක පානයංක දෙක සංස්කෘති සාහිත්‍ය ලකාර භාවිත්‍රයේ කියලා නම් කරල තියන්නේ. උවහන්සේ පානිමී ව්‍යාකරණය සම්බන්ධයෙන් අපිට දායද කරන තුංවනි ගන්තේ ආඛ්‍යාට පද සාධන ප්‍රවේශය. එ සම්බන්ධ හතරවෙනි කෘතිය පානි යංක හතර ලකාර පිළිබඳ පාණිණීය හා ප්‍රක්ත්‍රයා ග්‍රන්තාගත ඉගැන්වීම්. මේ වගේ ව්‍යකරණ සේෂත්‍රයට විශේෂම පාණිනී අධ්‍යයනය සම්බන්ධයෙන්න් වහන්සේ කොතිහිපයක්ම මේ වන විටත් අපට දායාද කරලා තියෙනවා එවිතරට මේ මේ වවහන්සේගේ අධියන ශේෂත්‍රය අනිත් මේ වගේ අපට දායාද කරපු කෘති යෝගාචාර සම්ප්‍රදායට හා විඤ්ඥාණවාදීයට ප්‍රවේශයක් බෘත්්තරත්නා කරයේ පිළිබඳව වඋන්සේ ගන්ථ කීපයක් රචනා කරනවා මේ පළවෙනිකෘතිය ක ධර්බටටස් බෘත්තරත්නා කර මේ උන්වහන්සේගේ දෙවැනිෘතිය රුත්තරත්නා කරය සම්බන්්ධින් මම මුලින් පෙන්නටයදන වඋහසේ ුෘත්තරත්නා කරේ සම්බන්ධයෙන් රචනා කරතුන් වෙනකෘතිය. මේ විදිහටඋන්හන්සේ මේ ශෂේෂත්‍රයට ඉතාමත් ැප කිරීමෙන් බොහෝ අධ්‍යයන සිදුකරමින්, මේ ව්‍යාකරණ සේ ස්ත්‍රිවිසේෂෙන්ම පානමී ව්‍යාකරන ය සම්බන්ධෙන් ප්‍රාමාණික විද්වතික්. ඉතින් වහන්සේ අප බොමත්ම හිතවත් අපේ බොහොම හිතවත් අප බොහම හිතයිශීව කටයුතු කරන වන්හන්සේ වනාාස්සි පිබඳ මිට වඩ මහිතන්නේ ඇදන්දීම අවශ්‍යව වනය ව පුණන විශවද්‍යාලෙන් ආචාර්ය උපාිය සවිකරණය කරගත් බව පමණක් මත කරනග ඉටහා වෙලාවගන්න නැතු ඉටහා උපාද පිළබඳව මට කරන්නට ඉ ඉතාමත්ම ගෞරවෙන් අපේ ගෞරන ප්ඩි හමුදුරුවන් වහන්සේ අප මේ දේශනය සඳහා පිළිගන්නා බව මුලින් සඳන් කරනවුවන අපි විශ්ද්‍යයාලය ගෞරණීය මහවපාද්‍යය හාමුදුරුවන් වහන්සේ ඒවගේම පිටත්පති හාමුදුරුවන් වහන්සේ සහ විභාෂවාධ්‍ය වහන්සේ අපි ආචාරමන්ලී සිර්රදනා වෙනෙන් ලංක භක්ෂ ශුද්‍යයාල ලවෙන් ගෞරුවෙන් අප පණඩිහා මුදුරුවන් වහන්සේ පිළිගන්නමින් අපි ආරාධනා කරනවා අද මේ විද්වාත් දේශනය ආරම්භ කරන ලෙස පණඩි තමුදුරුවන්නේ ඇහද ඕ සයා කරන්න පුළුවන් දෙ පටයි දැම්මත් සයා කරන්න හොඳ හමයි. ස්කීින් එක පේ නොත් දන්න පේ නොවට හයමයි. පේමන හොතයි. සිවාච්ච සුන්දරාචච භවතු තේ ජීවන යාාත්‍ර. ගරුත්තර මහා සගරත්නයෙන් අවසරයි විද්වත් සහුර්දයනි ශාස්ත්‍රකාමී ශ්‍රාවකයිනි හිතවත් මිත්‍රණි කාලයක් ඉඳලා කරනල් ලද ආරාධනාවක් අද සම්පූර්ණ කිරීමට මේ අවස්ථාව ලැබීම පිළිබඳ මුලින්ම සතුටු වෙනවා. අනරාධපුර භික්‍ෂ විශ්වවිද්‍යාලීය භාෂා අධ්‍යනාන්සයේ අන්සාධිපති දේෂ්ඨ කතිකාචාරය දර්ශනපති රාජකීය පණ්ඩිත බලදොර ඉන්ද ජෝති හිමියන් විසින් මීට සෑහෙන කාලෙකට මත්ත මෙවැනි පෙරපැවත්ති දේශන මාලාවක් සඳහා අපගේ මැදිහත්වීමත් ලබා දෙනවනම් හොඳයි කියලා ආරාධනා කළත් එ යෙද්දුණු ප්‍රාසංගික කරුණු නිසා ස්ෂටකිරීමට නොහැකිවී වනා වඋනත් මේ අවුරුද්දෙ මේ සැරේ. අනුරාධපුර භික්ෂ විශ්වුද්්‍යාලයේ මහෝපවාධ්‍යයයින් වහන්සේ එවගේට පීටාධිපතින් වහන්සේ එවගේ මේ අන්සේ අන්සාධිපති අපේ බලදොර ඉද ජෝති ස්තුවවිරපාදයන් වහන්සේ ඇතුළු ඒ අධ්‍යන කාර මණ්ඩලේ සෑම දෙනාම සමාරම්භ කල භාෂාමැන් පටන්ගත් භාෂාද්‍යනාංස විද්වත් දේශන මාලාවේ දෙවලි අංකය සඳහා අද දවසේ සම්බන්ධ වීමට ලැබීම ගැන ඕොම සතුටු වෙනවා මෙවැනි දේශන මාලාවක් සමාරම්භ කොට සොකීය විශ්වවිද්‍යාල ඒ විද්වත් සමූහයාගේ මෙන්ම ඒ ශෂේත්‍ර පිළිබඳ උනදුවක් ඇතිී විදතුන්ගේ ශාස්ත්‍රී ඥානය රටද ලෝකයට ප්‍රධානය කිරීමට මැදිහත්වීම පිළිබඳව පොදුව විශ්වවිද්‍යාලයටත් විශවවිද්‍යාලයේ මහුපත්දැන් වහන්සේ ඇතුළු සැමටත් මේ කටයුත්තේ සමාජෝජ කැහැටටියට කටයුතු කරන අපේ භාෂ අධ්‍යනාන්සය අන්සාධිපති මියන්තත් මුලින්ම අපගේ ප්‍රසංසාාව ප්‍රද්ධානය කරන්න කැමති. සහුදයිනි සෑහෙන දෙනෙක් සම්බන්ධ වෙන අවස්ථාවක් අද දේශනයේ මාතෘකාව පානිිමි අධ්‍යනයට ප්‍රවේශයක්. පානිිමි අධ්‍යනය ්‍යාකරණයට රජුවම නැබුරු මාතෘකාවක් යටතේ තමයි අද මේ දේශනය පැවැත්වෙන්නේ තිං සාහිත්‍යයට වඩා ව්‍යාකාරණයට ඒතරම් නැමියාවක් දක්වන අය අඩුකාලයක මේ සහුද්ධ පි පිරිස මේ සඳහා සම්බන්ධවීම පිළිබඳ අප යගේ කරනවා පැරණි කියවනත් තියෙනවා බ්‍රමරා පුෂ්ප මිච්චන්ති ගුණ මිච්චන්ති සජ්ජනා කියලා බබරු ඉතින් හොයාගෙන යන්නේ මල්නි බබරු මල් කොච්චර ඇත තිබුණත් එම හොයාගෙන යනවා අන්න ඒ වගේ ශාස්ත්‍රීය ගුණ මතුකර ගැනීමට අපේක්ෂා කරන සත්පුර්ෂයවු පටිනා අය හොඳ චින්තනයක් තියෙන අය ඒ ශාස්ත්‍රයේ සොයාගෙන ය ඉඩ ලැබෙන හැම මහොතකම කොතැනක තිබුනත් කවුරු කලත් කොහොම වනත් ඒ හැමදේකදීම මැදිහත්වීමක් ඉදිරිපත්වීමක් එවට සම්බන්ධවීමක් සත්පුරෂයන්තුල දකිනෝ බම්බරු මල් හොයාගෙන යන්නවාගේ කිය අනිත් පැත්තත් හෙම තමයි. නිලමැස්සෝ ඉටං මල් කොච්චර වටේට පිපිලා තිබනත් මල් දිහා බලන්නවත් නැතිව මල් වලට පස්ස පැත් අරවල යන්නේම ඉතින්. නිලමැස්සෝ ජරා ගොඩවල් වට කුණු කානුවලට කැලි කසල ගොඩවල් වලට තමයි ඒ වගේම තමයි ශස්ත්‍රීය ශික්‍ෂණයක් නැති ශාස්ත්‍රයේ නිසා සතුටක් ලබන්නට උරුවක් ලබාගෙන නැති සෞෘ්ධභාවයක් නැති රසිකත්වයක් නැති පාඨක ගුණ නැති එවැනි අය නමින් හැදුුවොත් එහෙම ඉතිං දුදනම් කියලා කියනවා අදම පුද්ගලයක් වටිනාකමක් නැති අය අගුණ හෝොයාගෙන තමා යන්නේ ගුණ නෙවෙේ අගුණ වටිනාක නැති දේවල් හොයාගෙන යන්නේ ජරා දේවල් හොයාගෙන යන්න එනිසා මේ සැසිය සඳහා සුගුණ සුපිරිසක් සම්බන්ධවීම සතුටට කාරණයක්. තකොට මා පිල්ලිබන්ධව හැඳින්වීමක් කළ අපේ සංවිධායක හාමුදුරුවන්ට ස්තුතියි පල කරනවාඒ වගේම මේ වගේ මාතෘකාවකින් දේශනයක් පැත්වීමට ආරාධනා පිළියම් පිබව අපි අපේ ප්‍රසංසාාව පල කරනවා පුරාණ චාරිත්‍රාණු කූලව ඉතින් අපි වේ වැඩේ පටන්ගම් අප ඉති පෙරදිග අයනෙ පෙරදිග ශාස්ත්‍රීය ශික්ෂණය ලබන අයනෙසා අපපි මංගලා චරණයෙන්ම මේ කටයුත් ආරම්භ කරමු ඊට කලින් ම කළ යුතු තියෙනවා මේ රුවන්ට නමස්කාර කිරීම පිළිබඳ ඒ නමස්කාරය මා මේ විදිහට පල කරනවා අනිත්‍ය මක්හිීලං දුක්හ මනාත්මේ තිප්‍රවාදිනේ නමෝබුද්ධාය ධර්මාය සංඝාච නමෝනමහා මංගලාචරණය ගුරුරේව ගත ගුරු මේව භාජේ, ගුරු නයිව සහස්මිනාමෝගුරවේ නගුරෝහ පර මංසිසුරස්මි ගුරෝහ. මතිරස්තිගුරවූ මම පාහි ගුරෝ. ඒනාක්ෂර සමාහම්නාය මදිගම්ය මහේ ස්වරාත තරුවන් ව්‍යකරනං ප්‍රෝප්තන් තස්මයි පානිනයේ ඒ නමහා. ඒන දෞතාගිරහ උන්සාන් විමලයිල් ශබ්දවාරීදෙහි. ස් තමස්්චා ඥානජන් බින්නං තස්මයි පානිින ඒ නමහා. වාක්‍යකාරංවරරුචින් භාෂ්‍යකා රංපතන්ජලින් පානිනිින් සූත්‍ර කාරංච ප්‍රනතෝස්මි මනිත්‍රයම් ගුරුවන්දනය සහ පුරාණ ඒ මුනිවරුන්ගේ ආචාර්වරුන්ගේ සිහිපත් කිරීමෙන් අනතුරුව අපි දැම් ප්‍රවේශ වෙනවා අපේ මේ සම්භාෂනයට ම මුලින්ම කැමති ව්‍යාකරණය පිළිබඳව මූලික හැඳින්වීමක් ලබා දෙෙන්දම විශේෂ මාද මේ පත්‍රිකාව පිළිබඳ මුලික හැඳින්නීමක් ඇති මේකදී සතහා කරන්නේ පා විෂන් රජචනා කරන ලද අස්ථාධ්‍යායි ව්‍යකරණය පිළිබඳවයි. මේ අස්ථාධ්‍යායි ව්‍යාකරණය තමයි අද ලෝකෙයි. අපට දකින්නට තිබෙන්න පරණම ලියරණ ග්‍රන්ථරත්නය. මේක අදහස් කරන්න මේක තමයි ලෝකයි මුලින්ම පටන්ගත්ත මුලිින්ම ලියප්පු ආරම්භීමෙන් ලියපු එකම පොත කියලා එකම ග්‍රන්ථ කියලා. ඊට කලින් යම්යම් ාස්ත්‍රිය ේකන තිබිල තියෙන්න්න ඇති නමුත් ඒවා නස්්ට ප්‍රාය වෙලා නාම මාත්‍රිකයි ඒවා පිළිබඳ හෝඩු වන්න දෘෂ්‍යමාන සාදධකන තියෙන මෙච්චරයි ස පැරණිතම අපේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට ලක්වන කෘතිය අස්ටධ්‍යයි ව්‍යාකරණය. ඒවගේම මේ ව්‍යාකරණය කියල් ගත්තාම මේ ග්‍රන්තයේ ගත්තාම මේක හැමාතින්ම පරිපූර්ගැන අහාවල්දේ භ්‍යාකරණක් ක්ශෂස්ත්‍රයට අදාළ භාෂා විද්‍යාව, භාෂා ශාස්ත්‍රයේ ශබ්ද ශාස්ත්‍රයේ පිළිබඳව මෙහෙමත් නැත්තං ශබ්ද විද්‍යාව පිළිබඳව අහවල් දේ නැහැයි කියලා කියන්න නැති තරමයි ස්පූර්ණත්වයක් සම්පූර්ණ බවක් කිරිපුන් බවක් ඇත්ති එකම කෘතිය තමයි මෙ අස්ථ්‍යයි ඉති එහි රචනය තුළ දකින්නට ලැබෙන විසේෂලක්ෂණ විශේෂ ලක්ෂණ රාසියක් තියනෝ ඉති ඒ පොත්ත කොයි විදිහට සකස්සලා තියනෝද මොන විදිහ පදනමක් මත ලියවෙලා තියෙනවාද කියන වෙනමේ කාරණා දන්නේ නැතිවර මේ පොත් හදාරන්නට යාම යාමෙන් පොත කියවගන්නට පොත හදාරන්නට දුෂ කරයි. පහසුවෙන් කරන්න බැ පහසුවෙන් කරන්නට නම් පොත ඇතුළේ අතිශයිෙන් දැනගන්නට තිබෙන් අවශ්‍යම දේවල් මොනුවන්ද කියලා අපි අවධානය දැනගතයුතුවෙන් වාදුනිිකයන් හැටියට නැත්තම් පාටකයන් හැටියට මේ පිළිබඳ උනන්දුවත්තියන අය්‍රයාකරණ මේ කෘතිය හැදෑරීමට මුළුගල් තියෙනකොටම ඒ පොත්ත ගැන පොතේ රචනා විදිිය පිළිබඳව දැනුවත්වීම ඉතා වැදගත්වය නවා තින් ඒ ගැන කෙට සාකච්ඡාවක් කිරීම මේ මේ අදේ නේද අපි සැලකිලිමත්වතු කරුණු නොවද කෙනෙක් ගැන කිසියම් ප්‍රවේෂ්ාත්මක දැනුවත්වීමක් ප්‍රවේශාත්මක දැනුුවක් ලබා ගැීමට සකිරීම තමයි අද මේ ඉදිරිපත් කිරීමේ මේ කතිකාවේ අරමුණ වෙන්නේ අපේක්ෂාව වෙන්නේ ව්‍යාකරණ ශාස්ත්‍රයේය ගැන කොත් නොකයාම ඉතින් එක පාට යන්නත් දැන ව්‍යාකරණ ශාස්ත්‍රය වආ කියන උපසර්ගක පෙරටුකොට ඇට ප පානිිමීග විදිහට කිවොත් එහෙම දුකෘන් කරණය ධාතුවෙන් පරව ලියුට් ප්‍රත්තිය ප්‍රධන්තක් ප්‍රත්ති ලියු් ප්‍රති යොදලා ඒ ලු් ප්‍රත්තියට අන කියන්න ආදේශය කරලා පව් අන කියන්න එක නයන්නනයන්නට මූර්ධ ජනයන්න කරලා හැදුුණු පදයක්න මේ ව්‍යාකරණ කියන පද එට මේ ව්‍යාකරණ කියන පදයේය මේ ගත්තහාම විශේෂ තේරුමක් තියෙනවා. ඔබට පේනවා ඇති මේ පිටිකාවල තියෙනවා මේ ව්‍යාක්‍රියන්තයේ විත්්පාද්‍යන්තයේ අර්ථවත්තයා ශබ්දා ඒයට තත් ව්‍යාකර නම් කියලා. ව්‍යාකරණය කරන්න ලේ මොකදකික තමයි ය කියන්න. සබ්ද ටිකර්වත් ලෙස හැදන ශාස්ත්‍රයේ තමයි ව්‍යාකරණය කියකන්න. ඉතින් යන්කිසි කෙනෙක් සබද්ධ පාවිච්චි කරනුවන කතා කරන්ද වන්න පුළුවන් ලියන්ඩ පුළුවන් ලියන්ඩ වඩ පුළුවන් ඒවා සාමාන්‍යය. දිදා ජීවිතයේ දි ලියන කියන දේවල් වන්නඩත් පුුවන් එමනත්න් ශස්ත්‍රීිය තලේ ලියන කියන දේවල් අදි වශයෙන් විවිධආකාරයෙන් භාෂණය ලේඛනය සම්බන්ධයෙන් සබ්ද පාවිච්චි කරනවන මේ පාවිච්චි කරන සබ්ද අර්ථ හරියට මතු කරන විද හරියට අර්ථ මතු කරන විදිහයටට පාවිච්චි කිරීම පිළිබඳ වැඩ පිළිවෙල. ඒ සඳහා. ක්‍රියාවට නැගිය ුතු අවධානයමු කළ යුතු කරුකාරණ පිළිබඳව ඉදිරිපත් කරෙන ශාස්ත්‍රයේ තමයි වහාකරණය කියල කියන්නේ ව්‍යාකරණ කියන වචන එක තමයි තින්. ඇතින් මේ කතා කරන ලියන අය අනි වාරයෙන්ම මේ භාසාාවේ වියරණය බාසා ශබ්ද හසුරුවෝන විදි ගැන සබ්ද ශාත්‍රය පිළිබඳව දැනගන්නට ඕන ඇත්වශයෙන්ම මේ පානිිණි පාවිච්චි කරන්නත් ව්‍යාකාරණ කීනවචනෙන් නෙවෙයි පානිිණි පාවිච්චි කරන්නේ සබ්දානු ශාසනම් කියලා. අත්හ සබ්දානු සාසනන් කියලා තමයි ඉගරන්තාරම්භ සිද්දවෙන්. අත් සබ්දානු ශාසනම් සබ්දාානු ශාසනාවක් කරන්නේ ශබ්ද පිළිබඳ අනුශසනාවක් මග පෙන්වීමක් ඉගැන්වීමක් කරුණු කාරණා එළි දරව් කිරීමක් තමයි. ක නැති මේ සාමාන්‍යෙන් ශාස්ත්‍රයක් ගත්තාම ශාස්ත්‍රයක තිබෙන මූලික ලක්ෂණයේ තමයි ශාස්ත්‍රං නාම උපදේශාත්මකවා සමුදායක් කියලා පැරණි නිර්වචචනයක් තියන ාස්ත්‍රයක කල කියන්නේ උපදේශාත්මකව ලබා දෙන ප්‍රකාශන ය හරියට කරන්න කොහොමද කියලා මඟ පෙන්වීන් වසයෙන් ඉදිරිපත් කරන අදහස් සමුදාය තමයි ශාස්ත්‍රය කිය කිය නති ව්‍යාකරණ ශස්ත්‍රයයක්ත් එහෙම එකක් භාසාාව හැස්සිරිවීම පිළිබඳව උපදෙස් ලබා දෙන ශාස්ත්‍රයේ තමයි ව්‍යකරණ ශාස්ත්‍රී කියලා කියන්න ඇති මේක වේදාංගයක් පරි කාලේ ගත්තාම වේද අංග හයක් තියෙනවන්නේ ශික්‍ෂා කල්පෝ ව්‍යාකරණ නිරුක්තං චන්ද සාංචයක් ජෝතිසා මයනං චයිව වේදාංගාන ෂඩේවතු කියලා ශික්ෂා කල්ප ව්‍යාකරන නිරුක්ත චන්ඩස් ජෝතිස් මේ කියන හය තමයි වේදාංග එන් තුන්වැන්න තමයි ව්‍යාකරණය . ව්‍යාකාරණය හඳුන්වන්නේ මුකං ව්‍යාකර නම් ප්‍රෝක්්තන් කියල ව්‍යාකරණය හරියට මුළු වේදේ ගත්තාාව වේදේ පුරුෂයෙක් නං ඒ පුුෂයාගේ මූුණ තමයි ව්‍යාරණද වේද නැමති පුරුෂයාගේ මූන තමයි ව්‍යාකරණය ද මූනෙන් තොරව පැවැත්මක් නෑන මූනන්නේ ප්‍රධානමදේ මූනනෙ ඉස්සතියෙන්නෙත් මූනහා සම්බන්ධ කොටසනේ සකද ගාත්තා කියලා වෙන්කරපු හම හිස්ස කියන එක ඉදිරි පසට තියන එකනේ මෝන කියලා කියන්නේ තොට මේ මුො මොක කියන එක තව කියවෙන අදහසක් තම ප්‍රමුmukaයි නැත්තං පෙරටුව තියෙන කාරණය කියනක තමයි මුොක හැම දෙේකමි ලන්න ඕනන මුලින්ම ඒ වගේ ලෝකයේ බාසා ශාස්ත්‍ර ගත්තත් ගත්තාම දර්ශන විද්‍යාදී මේවා ගත්තහම මුලින්ම දැනගන්න ඕන ්‍යාකාරණ වි්‍යාකරණය යුක්තෝම තමයි හමදකට ඇතුල ගගේ වගෙන විස්තර කරන්න අප අපට ගත්තාව කතා කරන්න තියෙනතිය නිසා. ඉතින් ව්‍යාකරණය මේ ආවල්ලයට කියලසීම වක්නෑ පැරණි කියවනක් තිෙනව සරුවන් පාර්ෂද මවිිදංහි ව්‍යාකරණන් කියලා. සරුවන් පාර්ෂද විදංග ව්‍යාකරණන් ඒන්නේ. හැම කෙනකුටම මේ ව්‍යාකරණය පොදයි ්‍යාරණය හැම දෙනටම පොදයි ර්්‍යාකරන ව්‍යාකරණය සියලු කෙනාටම පදු පාර්ෂ දංකිවේකයි සියලු පිරිස්වලටම පොදු දෙයක් ඇසියාාරණය දැන්නවා ඔය මේ මේ ශබ්ද පිළිබඳ හරි දැනුමක් ලවාගන්නද ව්‍යාකරණ අවශ්‍යමයි කියන එක පතජදලි භාශයේදදී අඳන්නනවා න්චාන්තරයන්න ව්‍යාකරනං ලගුණෝපායන සබ්දාක් ශ්‍යවි ඥාතුමටන්නේ සබ්ද දැන ගැනීමට කෙටි මාර්ගනෑ එනිසා ව්‍යාකරණයන්තරව කෙටි මාර්ගවලින් මේ සබ්ද ගැනගන්නට ලැබ නෑනිසා ව්‍යාකරණය හදාරන්න ඕන මේ එක දීර්ිකාලයක් හැදෑර ුතුයක් හැටට පැරණී පැෙනදිගන ස්‍රදා වාදස වර්ෂය ්‍යාකරණම් ස්රීතය කියලන කියන්නේ දොළොස් වසක් පත් හදාරන්නු. ව්‍යාකරණය පාවිච්චි කරන්නඩු නමුොකද පැරණි ඒැ ව්‍යාකරණය සම්බන්ධයෙන් ඉතාම නොමැක්කෙන ම දැවැන්ත සේවාවක් කරපු කෙනෙක් නෙ පතංජලි පනිනට පස්සෙ හිටපු පන්නේගේ අස්ථාධ්‍යායි ව්‍යාකරණයට මහා ්‍යාඛ්‍යානයක් විස්තර වරණාවක් භාෂ්‍යයක් සම්පාදනය කරපු පතංජලි ඔහු කියන්නවා. ඒක හා ශබ්දහා සජ්ඥාතහා සුප්‍රයුත්තහා, සර්ගය ලෝකයේ ස්වර්ග ලෝකයේ ශසාාමත්්දක් භවති කියලා. මෙ කෙටිතේරුම ගත්තාව භාෂාව හොඟක් නෙවේ එක සද්ධයක් වනත් භාාව ක අපි පාවිච්චි කරන භාසාාව එක සද්ධයක් වනත් මේ හරියට දැනගෙන සුද්ඥාතක්කිවේකයි සූරුව් දත්ව හැදලත්ති අත ලි ්‍රදන්ත පදයක්න ස්ඥාතක් එතකට ඥාතක් කියන දැනගන්නවා සුද්ඥාතක් කියලගෙන හරියට දැනගන්න. කිිළිවෙලක් ඇතිව. ය සබ්ද විද්‍යා මෝලධර්මුවට පටහැන නවී හරි දැගන්න සබ් විද්‍යා මෝලධර්ම එක්ම හොට අබෝධකගන්නවාග රිපර්ණ අබෝධක යනවා. සු ප්‍රයුක්තක් හරියට දැනගෙන හරියට යෙදුවොත් අන්නේ එකයි. යොදඩ ඕල තැන ොදන්න පුලුවන්කවම තියෙන්ට පැහ. මල්මාලාකාරෙක් මල්මාලා වක් ගොතන්න වගේ රචකයක් කවියෙක් කියන්න එහෙවන්නේද මේ සබ්ද පද්ද මේවා හරිවිද්ධී ඇත්ත දැන්න ගන්න හරිවිදදි ඇත තෝර තෝරා හරිතැන්වල යොදනෝ ඒත් ගාස්්‍යයක්න් සුරික සුම ග්‍රහම මේ තන් නිදේයන් දත්තේ ශෝභාන් විරජචතමි දන් සාන මශ්යයිත දච්ෂය වදදි වස. මේ බාමහා කාව්‍ය අලංකාර ඉදිරිිපචරයන්නන්නේ එක තමා හොට රචෙක් හොඳද කවිෙක් කිය ගැන මල් මාලාකාරෙක් වගේ මල් මාලාකාරය මල් තෝරත මල් මාලාවක් ගැලපීම බල බලා මේ තැරනට මේ මල් හොඳයි මේ මලනම් අපහෝ මේ තැනට වැඩම්මනෑ අධිවසිෙන් තෝර තෝරා මාලාව කොදන්න වගේ මේ පද ගැන හරියට යොදන්න දැනගණඩ ඕන. මල් තිබ්බටම වැ බද තිබුුණටම වැ යොදන හැටිත් දැනගන්නට ඕන. ඉතින් එක සබ්දයක් වුණත් හරියට දැනගෙන හරියට යෙදුවොත් ආන්නෙ එහෙම කෙනාට වර්ගයේ ලෝකයේ සර්ග ලෝකෙහි කාම දුක් බවති කැමති සම්පත් දෙනවා කියලකෙනවා. කැමති සම්පත් ලැබෙනවා කියල කියෙනන්නේ. ඔය කාරණයම කාව්‍යදර් දඩින් විසින් රජනා කනලද කාව්‍යදර්ශයේදී එෙනවන්නේ. ගෞර ගෞ් කාම දුගාක් සම්යක් ප්‍රයුක්තා ස් මර්යතේබු දැක් දොස් ප්‍රයුක්තා පුනර් ගෝත්ත ප්‍රයොක්තු සයිවංසතයගේ. ඒගන්න මේ හරියට මේ භාෂාව හරියට සබ්ද හරියට වචන දැනගෙන යොදනවා කියලා කියන එක මේ මේ ඉතාම පහසු අපහස කියන්නේ මේ තා වටිනා කාර්යක් ඒ වටිනා කටයුත්ත යම් කිසි කෙනෙක් හරියට කරන්න නැත්තං ගැන තද්ද හරියට දන්නෙත් නැතුව හරියට යොදන්නෙත් නැතුව පවිච්චි කරනවාන ඒකෙන් ඒ පාවිච්චි කරන කෙනාගේ ගොංකව පෙන්නොමිසක් භාසායවත් ව්‍යාකරණයවත් ශාස්ත්‍රයේවත් අඩු පාඩුවක් වැරද්දක්ෙන්න්න නො නෙවෙයි කියලාගනඇ එනිසා බන් හරියට මේ වය දුවත් ඒකෙත් කියවා කැමතිසි කම්පත් ලැබෙනවා කියලා මුුණු ලෝකෙට මහා ලෝකේ පුරාහ පැතිලා තියෙන අන්දකාර ජාලයම නැතිකරන්න තියෙන ලොකූම මාල් ලෝකයනේ ශබ්ද නැති ආලෝකී, භාෂා ශාස්ත්‍රයේ නැමති ආලෝකී මගද ජීත් විශේෂෙන් මානවයාගේ චින්තනය මතුපිටට කාන්දු කරලා මතුපිටට විකාශනය කරලා අන්න අයට ප්‍රධානය කරන මෙවලවන මේ සබ්ද සබ්ද මාලාවනත වාං මාලා වචන්නව කියලා කියන්න ඉති නිසා ඒකට මේ වියක එතසාක්. ඇමති සම්පත්ලම කැරණි කාලට අනුව භාෂාව පිළිබඳ යම්යම් වැරදි කරනවා කියන්න ඒ පවක් හැටිට සල කලතිය. පවක් හැටිට පන්න්නේයේ ශික්ෂ කියනකොතත් යවා. ඒක පවක් භාෂාව හරියට යුදනවා කියන්නේ ඒ පටිනා කතියුත්තත් පිනක් ඒ ලොකු ලොකු ප්‍රතිලාබ දිනාගන්න පුළුව අංගනාවා කියනක තම කියන්නේ එතර ප්‍යාරය මුොරද අපටට මේ පදායි අර්ථයි හරියට දනගන්න තමයි ප්‍ර්‍යාකරණය ඕගනා. ඕමනා කරන්න එක පදහරියට දැනගන්ඩ පදවලින් අර්ථ බීකිරීම හරියට කටර. පදාර්ථ දැනගණ්ඩයි පදධාර්ථ නිර්මාණය කරන්නයි තමයි බාසා උමනාවවෙන්න මේ ඔබ දකින දැ යන සයි්ඩකි මේ පධාර්ථ ජානත දැන් බාසාවිද අප යොදනවන පද ප ව්‍යාකරණයට අනුව කියනවා දිවිදම් පදම්. සුබන්තන් තිගන්තංච කියලා පදවර්ග දෙකයිතියන සුබ්බන්ත සහත් තින්ත කියලා තමයි පානිනි දිී තින නම් මේවා දැනග්ඩට පානි අධ්‍යයනය කරන්නට යනකොට මේවා ඒඒ ඒ විෂය සේෂත්‍රයේ අදාළ සයි්ඥා නැත්තං තර්ම්ස් නැත්තන් පාරිභාසික සබ්ද මාලාව දැනගන්නට ඕන. වැඩක් නෑ කියලා ඒ අත්තරල දාලා මේ වැඩේ කරද බෑ. ඒම කරන්න ගත්යම ඒ ගන්ත අචකයාගේ අදහස් අප අන්දු ගඩ බරි වෙල ඔහු පවිචි කරකු වාංමාලා අපි හරි අද්‍යනය කරන්නට දන ගන්නුඉතිං මේ ඔබට පේනො අද මේ ස්ලයි්ක පේනවා අද වෙන පටර ඕ ඕ හරි හරි මට පේ නැතුූ ගියයක එක පාටම හරි මේ ඉති මේ මට පේනතුව කියාන්නේ හරි සුබන්ත තින් අන්ත නාම පදවලට යුදන වචන ත ම සුබන්ත ඇයි එකට සුබන්ත කියෙ ලිදන උ පස්ස අආක්‍යාථ පදවලට ක්‍රාපදවලට යොදන්නේ තිංකාන්ත කියලා. එ විශේෂ නම් එදවට පදවර්ග දෙකයි තියන සුබන්ත සහ තිගන්ත කියලා ම සුබන්ත පදැන නාම පදත් අපිට තේරණ වචනින් කිවොත්ත එම නාව පදසහ අක්‍යාතපදතින මේ පදවර්ග දෙකම මේ පදවර්ග දෙකම නිර්මාණය වෙන්නේ ප්‍රකෘති ප්‍රත්ති ගැලපී වෙන්නේ. මේ පදවල ප්‍රකෘතියක් තිය නවා ඒකට ප්‍රත්තියෙක් කහුල්ල තමයි හදන කැන ඇත්තටම අපි පාවිච්චි කරනව පද කියල කියන්නේ ප්‍රකෘති නය විකෘතිනෙ එකන් ප්‍රකෘතියට ප්‍රත්්‍යයක් කව කල හදාගත්ත විකෘති රූප අරර විද්‍යාවගේ විශෂන්කීරය මූල ද්‍රව්‍ය තියෙනවා මුූ ද්‍රව්‍යලින් මුල දව සංයෝග වෙලා හැදෙන ේවල් තියනවාඒ සංෝග වෙ හදන දවල්තවා අපි පවිච්චි කරන්න ආන්න ඒවාගේ භාෂාව කියන්නේ ප්‍රකෘති සහ ප්‍රත්ති කියන මේ දෙක එකතුවක්නේ ප්‍රකෘති විරක් තිබට භාෂාව වැටකරන්න මුු ලෝක ලක කියලා කියන්නෙත් මන්න ලෝක කියන්නත් ප්‍රකෘති පත්ති සමවායක්න එකතුක් නෑ. ප්‍රකෘතිය තිය නො අදැ සාංක්‍ය දර්ශනය වගේ දර්ශනවල ගන්න ප්‍රකෘති පුරුෂ එක කවනාවතමා ලෝකේ නිර්මාණය වන්න. ප්‍රකෘති පුරුෂය පුරුස සමග එකතුවීම. ති බාසාව කියන්න තම ප්‍රකෘති සහ ප්‍රත්තිය දෙක ප්‍රත්තිය දෙකේ එකතුවා. අපි දැනගණ්ඩ ඕන ප්‍රකෘතිය මොකක්ද ප්‍රකෘතියට එකතුවන ප්‍රත්තේය මොනවාද කියලා නාව පද හැෙන්න්න තේමයි ප්‍රකෘති ප්‍රත්තිය එකතුවේ ආක්‍යාත පද හැෙන්නේ ප්‍රකෘති පත්සිවල එකතුේ දැම් බන්න මේ ඔබට පෙන්නන්න මේක තියෙනවාන දේවක් කියල පදයක් දේවක් දෙවා කියන තේරුම දේවක් කියන එක හැදිලා තියනෙ කහොමද දේවක් හිට මෙහැයින් තියෙනවා දේව දැන සූ කියලා. ස කියන ප්‍රතිමක් විදිට දැන්ම මේ පාණිණී පවිච්චි කලා තියෙන දිහත ප ප්‍රත්ති නම් කරන්නේ. සූ අව ජස්ම්ව්සස්තා ්‍යාම්බෙස් ඒ බ්‍යාම් බැස් ගස් ්‍යාම් බැස් නස් ඕෝස් ආම්ගී ඕ සුප් කියලන. එතන මුලට එන්න ස ඔහ පටන් සුව සාරස්වගේ පොත්වොල නං ඉගන ත්ත සීියාව් සම්ම උස් තා ්‍යාම්බස් කියලන. පානිිණී ව්‍යාකරණයේ දී. හම්බෙ න සු අවජස් කියලා. තුොට මුලින්තියන සුයන්නයි අන්තිමට ප්‍රති විෂකත් ේ නේ විසයක අන්තිමටම තිබුණම ගක්ද සුප් කියලා එක අල් පයන්නන ත සුයන්නයි අල්පයන්නයි දෙ එකවනාව සුප් කියලා හැනවා සුප් අන්තපද තම සුබන්ත එත නවපද ඔය පය ඔය ප්‍රත්වය එකතුවෙලා හැදෙන පද තමයි සුබන්ත කියලා කියන්න ති දවක් කියනගේ බලන්න දේව ඒ තමයි එතනද ශබ්ද ප්‍රකෘතිය සූ කියන ප්‍රත්තිය සූ කියන ප්‍රත්තියව ඇල්සයනට විර්ගය කල තම දේවක් කිය ඇදුණේ. එතට දව සූ කියන ප්‍රත්තිය යෙදුන මොකෙද දේව කියන පදේටනේ දේව කියන පදේ ඔය පදේට පානී දන විශේෂ නමක් කියනවා අපඒත් කතා කර උපස්ස ප්‍රාතිපදිකය කියලකති ගැන්න. එතවට දේව සබ්ද ප්‍රකෘතිය ප්‍රාති පදිකය තට ඒ දේව කියන සබ්දේ හැදිලත්වයෙන විදිහත්තිය නොනේ ඒක හැදිලත් ඳක කහොමද දව් කියන ධාතුව පානිිමීගේ විදිහට වකිපුහාම ගන් කියන ප්‍රත්ති. දව් ධාතුව කරෙන් පරව ගඥී කියන ප්‍රත්තිය ගං් කියන ප්‍රතිය ඔය වයිත් සයිතනය ම දාලා හදල් න ගේ ගන්න අයන්නනේ දව් කියනෙන් තමයි දේව කියන පදේ හැතුයි ගන්න කියන ප්‍රත්්‍යය එකතු කලේ දිය් කියන ප්‍රකෘතියට නෙ ඒනම් මේ දේවක් කියන එක දිගට 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 ගේ පහු මුලටමගේම ප්‍රකෘති හම්බනවා කවුද ප්‍රකෘතිය දිය අපි එකට ධාතුව කියලා කියන ඕනේ ධාතුව කියලා කියනවා ඒ ප්‍රකෘතිය දියව ඒ ප්‍රකෘතිය බලන්ද ප්‍රත්‍යත්ක් එකතුීමට නිසා දව් ගන් දේව කියලා හැුව හැදුනාක එකත් ප්‍රකෘතිය කියලට ඒ දව කියන එකින් ඊට පසේ දේව කියනකට සූ කියන ප්‍රත්තිය දාලා දේවක් කියලා හැදවා. ආන එක නම් පදයක් බෝට පත්තුම. ඒක තමයි විකෘතිය ප්‍රකෘතිය විකෘතියව බවට පත් වෙලා ඔන්න විවහාරයට ආපත්. අපි ඒකට කියන ොක් කියලද දේවක් කියලා දේවක් කියනකට කියලා සුබන්ට පදයක් කියලා. තොට ධාතුව ධාතුව මුලින් ප්‍රත්තිවලින්හ ප්‍රති්‍ය සම එකතුවෙලා ප්‍රාතිපදිකය හැදුන ප්‍රාතිපදිකයේ ඊට පස්සේ. ාපතිකයේ ඒ අවථාවදි ප්‍රකෘටතියක් වෙනවා ඒ ප්‍රාතිපතික නමති ප්‍රකෘටතියට ආ පහ සුබන්ත පතිය සුප්‍රත්තිය නාමි භක්ති ප්‍රති්‍යයක් කව වෙලා සුබන්තය හැදුණ මේවා මේකමන් කිව යයි නිකම මේ එකතිකක් හේස කර වන්නත් පුළුව අලු නොත් මේක කිව යයි මේ විදිහත අපි දැනගණඩුන ඒ ඒ ශබ්දවල ප්‍රකෘතිය සහ ප්‍රත්තිය ප්‍රකෘතිය මොකක්ද කිය දැනගන්නර ඒ දැන ගැනීමෙන් තමයි බ්ද පිල්ලිබද නියමවබෝධයට අප ය අපට යන්න පුළුවන පද්ද සහ අර්ථ ඥානය ඇතිකරගනපුළනීම. ඊළඟට පටති කියලා ආක්‍යාත පද ඇතින්න ඒතේ විදීම ප ඊළඟත ප කියනකා පව හැදද ප එතන ප්‍රත්ති දෙකක් වෙලා ඇතරන. දස මුල්ම අවස්ථායි පට ඊඟත අ ආරම්භ කවස්ථාවදමද පට් කියන ධාතද. කියන ධාතුව ඒකට දැන් අපට උබනා කරන පට ටං කියන්න ආශ්‍යාත ප්‍රත්තියන පානින ආ්‍යාත ප්‍රත්්ග නම් කරලා තියෙන්නේෙ තේවන ටස් ජී මබස් වස් ආතාම් ජහ හොඳර මතක යන්න ජහ තාස් ආතාම් දම් ඉඩ වහිඉ වහි මහින් පවිදි තම ප්‍ර්‍යමූලික ලකාර ප්‍රත්‍ය දහ අට පානිිණ දීල තිය ඉති ඕක මුල මුලින් තිප් කියෙනෙ තියන්නයි. අගට තියෙන මහින් කියනක නයන්නයි දෙකෙක් කහුගල තමා තිං කියල ප්‍ර්‍යහාරනාමයක් හදලතින්. සුප් කියල ප්‍රත්‍යහාරනාමයක් නාම ප්‍රතිවලට හැදුව තිං කියලා ප්‍ර්‍යහාරනාමයක් ආක්‍යාත්ත ප්‍රතිවලට හැදවා. ඉතින් බලන්ද පට්හති කියන තිගන්ත පදේ හැදුනේ. ප්‍රකෘතිම අවස්ථාවමකත්ද. පට් කියන දාතු අවස්ථාව ඒත මූලිකුමත්. ඒකට ඔන්න පටටිං ප්‍රේතුවා ප්‍රකෘති පත් යකතුබලා ඉට පස්සේ දෙවනි අවස්ථාවේදී පට තිං එකවෙනට ඒක මැඩට නෝ විකරණ කියලා ප්‍රත්තියක් වදෙනවානි ඒකත් ප්‍රත්තියක්. ඒකත් ප්‍රත්්‍ය විශේෂයක්. ප තිං වනාා ඉට පස්ස පට් ඒ කියන්නේ විර විකරණයයි ධාතුවයි එක තුුණාව හැදන එකට කියන න අංගය කියලා ඔකට ත්‍රියංගය වර්තමානන්ගය ධාත්තු අන්ගය වනංගත්න කෙටියින්කිෙන අංගය කිය. අන්ගේ කියන ඩාතුවයි විකරන ප්‍රත්්‍යයි එකතුවීමෙන් හැදන පද. පට්හ කියලා හැදුන එකයි. ඉළඟට තිං කියන එක තිී කියනකයි ප්‍රත්තිය පට තිී කියලා අර්්‍යාත පත හැදුන දක්වා . නාම පද හැදිිනෙත් ප්‍රෘති ප්‍රත්ථෙක් කවගෙල්ලා ආක්‍යාත පද හැදුනෙත් ප්‍රකෘති ප්‍රත්තික් කව වෙලා ඒ හැදිීගෙන යන වැඩ පිළි වෙලේ අධියර ක්‍රම ඇත්තිය න මෙන්න මේ අධියර ක්‍රමයට අනුව ඒ ඒ පද හරිවිදියට නිර්මාණය කිරීමේ දැනුම අපි ලබාගන්නට ඕන හෙමුණාව තමයි පද පරියට දනගන්නත් පුළුවන් වන්නේ අර්ථ. ඒ විත රක්නව අපට පද පද හදන්නත් පුළුවන් වෙනවා අර්තාහදන්න පුුවන් සාමාන්‍යව හරි පද හදන වගේ නනේ මේ ව්‍යාකරණයදිගන ප්‍රයා ප්‍රක්‍රියා කියලා කියන්න ප්‍රක්‍රියන්තයේ විුත්පාද්‍යන්තය සබ්දා යයාසාහ ප්‍ර්‍රියයා. එකන ශබ්ද විත්්පාදනය කරන සබ්ද වෙසසින් උපද්ධන උපදවාල්ලන වැඩපිළිවලට න ප්‍රක්‍රියා කියලා. ප පදසාධන ක්‍රියාව කරන්න පුළුවන් වෙන්න ඔය කියපු දේ දැනගත්තාම. ඉතට මේ පධාර්ථජානය. පද අර්ථක් ඥානය ගනොපිකිේ දැම් බලන්ඩ දැ මේකත මං තවකාරණයක් කියන්න කැමති දැම් ප්‍රකෘති ප්‍රත්තිකන අපිකිව දැ අපිගත්තත්ේම ලෝකේ මැටි මැට යන්න ප්‍රකෘතිය මැට කියන ප්‍රකෘතිය විකෘතිය කරලා හදනවා තමයි කෝප් හැලි වලං අටටමොට්ටි ප්‍රකෘතිය විකෘතිි කල් හදනව එකක හැඩතලවලටඒ සම්මශ්‍රණවලට අනුව ඉතින් හදනවානේ. අන්න ඒවාගේ තමයි මේ පද හැදීම කියන එකත්ත් ශබ්ද හැදීම කියන එක ප්‍රකෘති ප්‍රතිය ඒ ප්‍රත්ථයෙක් කව කරමින් ඒ පිදිහත මේ පද්දසාහත් හදනවා. මන් උදාහරණයක් වශයෙන් ගත්තාම සේවක ග්‍රහත යානයේන කාර්යාලයන් ගච්චති. මේක වාක්‍යයක්න සාමාන්‍යයෙන් අපි කියන්නේ කවත්. මේ වර්ණානාං සමූහක් පදම් වර්ණානාං සමූහක් ශබ්දම් ශබ්ද වර්ණයන්ගේ සමූහයට කිය නවා සබ්ද කියලා එතට නැතම් පද කියලා පදානාං සමූහක් වාක්‍ය පද සමූහයට කියන කිය මේකත් එම වාක්කයක්ක් නවිතර පද සමුහයක්ක් තිෙන න සේවකක් එක පද ග්‍රහතාක් යානන කාර්යාලයන් ගච්ෂති පද පහක්නමති වට මේ පද පහ හැදිලත න්නේ කොම දර්කපු පෘ පත්්‍යයකතුවෙන් තමයි. ප්‍රකෘතිය කියලා කියන්නේ යස්මාත් තත්වයක් කියතේසා ප්‍රකෘති. යමකින් ප්‍රත්්‍යේ යොදන්න පුළුවන් වෙනවාද නැ යමින් පරව ප්‍රතතිය යොදරු ලැබේ ද අන්නකර තමා ප්‍රකෘති කියලා කියන්නේ දැ අපි බලමු මේ වා්‍යයේ සේවකා කියන්නේ පද ගෘහතා යානේන පදයක් කාර්යාලයන් පදයක් ගච්චති පදයක්. මේ පද හැදෙන විදි විද්ගා කර ගැනීම තමයි අපි ප්‍රාකරණය කියලා කියන්නේ. ඇ බලන්න වා කිය සේවක ග්‍රහථ යානේන කාර්යාලයන් ගච්චති. දැ මේක පදි ඔක්කෝම දෙනි අධීරීතියන පද කියල නම් කල්ලා ඊළඟට බලන්න පකෘති ප්‍රත්තියකතු කියලා හැතිතන හැටි. මුලින්ම සේවක සේවක කියනම කක්ද. සේව් අක්ක සූකිව අ සුප ප්‍රත්තිය. ගෘහතා ගෘහ තහ තස් යානේන යාන තා පත්ය කාර්යාලයම් කාර්ය ආලය අම්. ගච්චති ගම් තිං නමන ප්‍රකෘති ප්‍රත්්‍යය සමවාය එකතු වෙලා තියෙන හැටි තමයි අපි ඔපිග බැලවියි. නැතුළ බන්න සේවූ කියන්න ප්‍රකෘතිය අක කියන්න ප්‍රත්තියක් සූ කියන්න ප්‍රතියක්. ගතත් කිය ගෘහ කියන්න ප්‍රකෘතිය තස් කියන්න ප්‍රත්තිය. යා නය යාන කියන්න පකෘතිය තා කියන්න ප්‍රත්තිය. කාර්යාලයම් කෙන කාර්ය කියන්න ප්‍රකෘතියක් ආලය කියන්න ප්‍රකෘතියක් ම් කියන්න පත්තිය. ගම්ටිං ගම් ප්‍රකෘතිය ඇත්තිං ප්‍රත්තිය. ඉළං අධියරේ දිම නාම් කරල තියෙන වලද ප්‍රකෘතිත් පකෘති මෙ දැග සේවක කියල හැදිච්ච ප්‍රකෘතියමකද පාතිපදිකයක් ප්‍රාතිපදිකයක් එකන්න ධාතූන් කෙරෙන් පරව කෘදන්ත ප්‍රත්තිය ොදා සාදාගන්නව ශබ්ද ප්‍රෘති වලට කියනවා ප්‍රාතිපදික කියලා දළවශයෙන් ොහොම මතකතියා ගන්න ොට ප්‍රාතිපදිකේ තියන ප්‍රාතිපදිකයට ප්‍රත්‍ය වර්ග දෙකක් මේ එකතු කලා තියෙනෙ. එක න අක්ක කියන්නේ එක දන්ත ප්‍රතියක් ඊට පත් සෙස්ස කියන්නේ මේ නාම විභක්ති ප්‍රතිය ගෘහතක් කියනගේ බලන්න ගෘහ ඒ ප්‍රකෘතිමොකද ඒ ප්‍රාතිපදිකයක් තස් කියන්න ප්‍රතියක් යාන්න තා කියනක යාන ප්‍රකෘතියක් ඒ ප්‍රාතිපදිකයක් යන කියන තා කියන්න ප්‍රත්තියක් කාර්ය ආලය කාර්ය යාලය කියන එක සමා සමාසාත්මක ප්‍රාතිපදිකයක් සමාසපදිකක් හැටිටික තුලා තියෙන ප්‍රාතිපදිකයක් සබ්ද ප්‍රකෘ්තියක් අම්ප්‍රත්තිය ට ගම්ටිං ගම් කියන එක ඒ ප්‍රකෘතිමකද දාතුවක්ට පසේ ප්‍රත්තිය. එ ඒ පද පහේ ගත්තහාම පකෘටතිටිකමේ ති සේවූ ග්‍රහ්න් යා එ කාර්යාලය කියක කාර්ීචයනෙ ප්‍රකෘතියක් කියලකගෙන ඒ එකහපව හැදරන රු කියන මූල්ලික ප්‍රකෘතිය. හ කර කියන මුූලික ධාතුවන එකත් පකෘතිය. ආලය එකෙත් ලී කියනද අප ූර ලී ධාතුවේ ඊලා ඇත ගච්ච කියනගේ ගම් ස දැක්කද මුලට මෙන්න කොට අපට හමවෙන්නේ ප්‍රකෘති ඒ ප්‍රකෘති වලට අධියරෙන් අධියට ප්‍රත්කයකතු කිරීමෙන් තමයි මේ නම පද සහ ආක්‍යාත පද නිෂ්පාදනය කරලා තියෙන්. එතකොට එහෙම තමයි සුබන්ත නාම පදහැරෙන්නේ තිං අන්ත ක්‍රියා පද හැරන්නේ මේ විදිහට අපට තේරණදේ තමයි සියලුම පදවල බොහෝ පදවල ොෝ පදවල මූලක් ප්‍රකෘතිය ධාතු අක් බවට පත්න න බොහෝ පදවල හෙම නැති ඒවක් කීපයක් තිය නොනැති නෑ. නමුත් මේ බොහෝ භාෂාවය එදෙන විශාල් සීයට අනු නමයක්ම වගේ සීයට අනු නමයක්ම ඒ පදවල මුලට ගී පුහම අපට හම්වේ ආක්‍යාත වනත් නාව පද වනත් ඒවා මුලට කි පුහම පට ධා එද ධාතු කෙරෙන් පරව ප්‍රත්ථයේ යොදලා සියලු පද නිෂ්පාධනය කරන බවක් තමයි පේ නැති මේ ශාස්ත්‍රයේ තමයි ව්‍යාකරණ ව්‍යාකරණය නැතිව මේ පද හදන්නත් බෑ පද තේරුම් ගන්න පුුවන්කමකුත් නෑ. එනිසා අපි ඒ ව්‍යාකරණක් ඥානයට මූලික තැනක් ලබාදියේුතු වෙනවා අද කාලෙ මේ සම්බන්ධයෙන් තියෙන උනන්දුව හරීම අඩයි. මං ඊලකට කැමතිීඉති අපි අද ්‍යාකරණය සම්බන්ධෙන් අධ්‍යිතය ශ්‍රීනාාමයක් අපේ තලයි සනිටුහන් කරලා තිබෙන ව්‍යාකරණ ආචාර්වරයෙක් පිළිබඳවයි අපි මේ අධ්‍යනය කරන පානිිනිි. තොට පානිිනි සම්බන්ධයෙන් ගත්තාම ඔහු හඳුන් වන්නේ භාරතීය භාෂාවේදී මුනිවරු තුන් දෙෙනෙක්ින් ඔ ්‍යාකරණ ආචාරයවරු තුන් දෙනෙක්කෙන්ෙන ඒත් තුන්දනාගෙන් සූත්‍රකාරය හැටියට හඳුන් වන්නේ පාන්නේ කවුද මේ පාකරණය අපට හමට පැරණී මනිිත්‍රය මුනිවරු තුන් දෙෙන වාක්‍යකාරං වරරුචින් භාස්්‍ය කාරං පතන්ජලින් පානනින් සූත්‍ර කාරංච ප්‍රණ තෝස්මි උනිිත්‍රයම් එවිදි නිකයන් වා්‍ය කාරං වරරුචින් හන්න වාක්‍ය නිෂ්පාදය කරපු කොතු එකඇන්නේ සූත්‍රවල අර්ථයන් පැහදි සූ. වලතියන සම්පින්්ඩිට අර්ථයන්ට වාක්්‍ය හදපු කෙනා තමා පාන්නේ. මෙකවද කාතන්ත්‍ර හෙවත් වරරචි වරර වරරුච්චිට තවයි කාතත කාාත්‍යයන කිය සොරි කාත්්‍යයායන කියල. කාත්‍යයායන වරරුචි. එකමගෙන හදුන්නට නම් දෙකක්. එදර මේ කාාත්‍යයන නැ වරරුචි නමති වාච්චිකරුත් එතට ඒ තියන්න වාචි තවදුරටත් විග්‍රහ කරලා ඒට ව්‍යඥ්‍යාණ ගන්තලියපුූ කියෙන නම් භාශ්ෂරීපු කෙන පතන්ජයට එඇත් මුනිවරේ ඊළඟට මුලින්ම ව්‍යාකරණ නියමයන් සම්පිණ්ඩනය කරලා ඉදිරිපත් කරපු කෙන තමයි පානිනිි එනිසා ඔහුට කියන සූත්‍ර. පාන සූත්‍ර ගෙනකෘතිය තමයි මේ කියන ව්‍යාකරණ නියමයන් ඔහු ඉදිරි පත්් කරලා තියෙන්න්නේ. දට ව්‍යාකරණයේ පියා හැටිට සලකන්නන්නේ පානන්නේ සුත් ප්‍රසිද්ධ ව්‍යාකරණාචාර්වරය තමයි. පා වෛදික ලෞක දෙපැත්තටම අයත් භාෂා නියමයන් පිළිබඳ ඉදිරිපත් කරන විද්වතා.ඉතිං අස්ටාත්්‍යායි කියන මේ ග්‍රන්තේ තමයි ඔහුගේ පියාකරණ සම්බන්ධයෙන් ලියපු ප්‍රධානම කෘතිය. පානිි නීයන් මහා ශාස්ත්‍රං පදසා දුුත්තු ලක්ෂණනම් කියලා ඳනුනො. පානිිනී නැමති මහා ශාස්ත්‍රය. තුලින් තමයි පද සාදුපවය විශේෂයෙන්ම ඉදිරිපත් කරන්නේ කියන්න කාරණය. තරවාගවිද්‍යාව ආරම්භයයක් ඉතිං අස්ථාධ්‍යයි රචනයම හැටියෙන් තමයි හඳන්ුවන්නේ ඉතින් ගන්ධහාරේ අද මේ පකිස්ථානේ ශාලාතුරක නොත් පුෂ්කලවතී කියන ගමේ උපන් කෙනෙක් ඉති මේවය සාමාන්‍යෙන් අපි කතා කරන යන් ඔහු අම්ම තමයි දාක්ෂි තාත්ත් පනි ති පනේ පොත්‍ර පානිිනි කියලනේ මේ විග්‍රහ කරලා තියනෙ කරන තදිත පද හදල තියෙන්නේ පානි්චල පණිගේ පුතා තමයි පාණිනිි. ඩක් මොට නං හුඟක් තියෙනවා. නං අටක් තියෙනවා විශේෂයම පතජල මහා භාෂ්‍යදී පොත්වල සඳහන්වන් න්නම්. පානිිනි පානිින ධක්ෂී පුත්‍ර ධක්ෂික පුතා. ඒගේම සාාලාංකි සාාල අත්තුතුරීය ආහික පානිිනේ පනිපුත්‍ර මේ තමයි. දරතින නං බහෝ ප්‍රමාණයේ බහතක් ආචාරයක් භාෂා ශාස්ත්‍රය මේ මහා ඥාන මණ්ඩලේ පිළිබඳ ප්‍රාමාණික කෙනෙක් හැටියට. ඔතොරරියන් තොරටරෙනෙක් හැටියට ප්‍රාමාණිකය හැටියට තමයි භාශ්‍යයේදී හඳු ලතියන මොහ ජවත්ව ව කාලෙ පිළිවට බොම මත බේද තියනවා සාමාන්‍යයෙන් භාර්තයන් සලකන්න කිිට පුරා අවැසේ වසේ වසේ කළයි කියලා ඔහු දලා ුරුදු සියකට පස්සේ කාත්‍යායන කාත්‍යායනගින් අවුරදු තුන් සියකට පසේ තමයි පතන්ජලිවාශය කරයි කියලා පිළිගැනෙන්. පානන හැචනා කරපු නිර්මාණ ගත්තා මස්්ටකන් ධාතු පාටචච ගණ පාටස්ත තහිවච ලිංගානු ශාසනං ශක්ෂා පංචකං පානමීයක. අස්ටාධ්‍යයි අස්ටකංකිවේ අස්ථාධ්‍යයි. ඔහුගේ නිර්මාණයක් . ියාකරන නීති පද්ධතියක් හැදියට අධ්‍යාය අටකින් සමන්මිතව අස්ථානා අධ්‍යා අධ්‍යායානාම් සමහාරහා අස්ථ අධ්‍යායි එවිදි තමයි එන්නේ. අට අධ්‍යායා අටක එකතුට තමයි අස්ටා අධ්‍යායි කළ ගැන ගන්තයේ ප්‍රමාණය පදනම්කොට ගෙන තමයි ගන්තතනාමය අන්වර්තව දීල තියෙන්න්නේ. ඉතින් අධ්‍යයටයි එක අධ්‍යායකට තියෙන පාද නමින් හැඳින් වෙන. කොට හතරක් පාද හතරක් තියෙනවා එ පාද හතර හතර අධ්‍යායාටටගේ පම තියනවා පාද ඔක්කොම තිස් දෙකක් එකකට හතරගන්න එත මේ පාද තිස් තිස් දෙකින් සමන්නත අධ්‍යායටකින් යුක්ත මේ අස්ථ අධ්‍යය ගන්තයේ දළවශයෙන් කියනවා ව්‍යාකරණ නියමයන් දැක්වෙනවා හාරදහ තුන්දාස් නවසි අනුහයක් කියල කියෙන ඒ ගැනත් තියෙනවා යම් සංස්කරණවල වෙනස්කම් තිමන් ඒ වට යන්නේ නෑ ගැන නිසා ඉතිං මොවගේෙකුති අස්ාධ්‍යායි පලවවෙෙන ඉට පරිස ධාතු පාට කියලත ධාතු දෙදහක් පමණ ලැයිස්තුවක ආකාරෙන් ඉදිරිපත් කරන ගන්තයේ තමයි ධාතුපාටික කියන්න. එක ඉදිරිපත් කරන භූසත්‍යයායාන් ඒ දව් චලගති වක්ෂණ යෝහෝ ඩුකෘණ කරන්නේ පවිදියට තමයි ඒ ධාතු පාටේ යන්න. ඉති මේකෙට කියනවා ඇතින් මේ පානිිණ. එද ධාතු විතර ඉදිරිපත් කළෙවය මේ අර්ථෙත්තිනන බූ බූධාතුව සත්තායාම් තත්තායම් කැන විද්‍යමාන අර්ථයේ යමක් තියෙනවාගේ නර්තයහි පේඩ තියෙනවාගේ නර්තයහි ඒද වෘද්ධ ව් ඒද ධාතුව මොකොට ෘුද්ධවෝ වැඩීමෙහි වර්ධනය වීමක තේරු මෙ ච ගති භක්ෂණය චලදාතුව ගති ගමන සහ භක්ෂණ කෑමෙහි කෑම කිය නර්ථ දෙකි දකරින් කරණය කරුද්දහතුව කරණය කිරී මර්ථහි ඔවිදි ඇත ධාතුවයි ධාතුවයි හි අර්ථයයි දෙකම ධාතුපාට තියනවා. එ හැබැයි කියනවා මේ පානිිනිි කළේ ධාතුව විතල ඉදිරිපච් කෙලේ පස්සෙ කාලේ බිීමසේන නම් ආචායවරයකුගේ තින් මේ අර්ථ ධාතුවල අර්ථ එකතු වන්න ටැටි කියලා එහමමතෙකුත් තියෙනවා. ඉතින් මේ ඊල්ලඟට හෝගේ නිර්මාණතාව ගණ පාට්. ගන පාටේ සරවාදීන සරුවනාමානී කියලා පානිනි අස්ථධ්‍යායේ සූතර තියෙනවා. ඒ වගේ මේ එකක ශබ්ද ගන කියනන ැ සරවාදී තරුව ආදිනී ආධන ආදීන සරවනාමානි. සරුව ආදී කොට ඇති ගණනය තමයි සරුවනාම කියලා කියන්නේ. අන්න ඔය විදිහට ගන වශීඉගදි කණ්ඩායම් සමෝ හැටියට ඉදිරිපත් කරලා තියන ඒ ශබද්ද ගන සීයක් පමණ දැක්වෙන ලයිස්තුවත් තමයි ගන පාටය කියෙන කියන් ලිංග අනුශසන කියන්නේ. ඒ ඒ වචනවල ලිංගය තීරණය කිරීමම් පිළිබඳ උගන්නන කොත. ඉති ඇත්වශයෙන් මේ ලිංගය සබ්දයන්ගේ ලිංඟය තීරණය කරනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙ ඒක ව්‍යාකරණ රාමුවෙන් පරිබාහිර දෙයක්. ඒනා හැබැයිති සමහර දැඔයි පානිනිය කොටස්සක තියෙනවාය ස් ප්‍රත්තිය අධිවශයෙන් එකතුවන ප්‍රත්්‍යය අනුව ලිංගේේ තීරණය කරන්න පුළුවන් තැන්ක පැත්තිය සමස්තයක් හැටිට ගත්තාම ලිංගානු ශාසනයේදී ඒ ඒ පදවල ලිංගය දක්වල තිබෙනවා හැබැයි ඒ පිළිබඳ මහා ලොකු නිර්ණායක මලාවක් නෑ. ශික්ෂා කියයන සබ්දෝච්චාරණය පිළිබඳ කෘති දෙකක් මේකේ එකක් ප්‍රද්‍යයෙන් රජනා කළ තියෙන එකක් ගත්ධියෙන් තියන සික්ෂාගන්ත දෙක දැන් අප යන අස්ථාධ්‍යයි අස්ථාධ්‍යායි ගත්තතාහම මං ඉසලත්කිෝ වගේ අස්ථානාං අධ්‍යානම් සමහාරහා අධාද. අධ්‍යායටක් තියෙන නිසාත මේකට අස්ථාධ්‍යායකිල අධ්‍යායිකයන පරිච්චේද කාන්්ඩ් කියන තේරුවු. රස්ථාද්‍යාය හඳන්වන් නෙත් අ ව්‍යාකරණය පියා පානිිමිය දුන්නා වගේ ව්‍යාකරණ ලෝකයේ දෙකැන්නේ. ශාස්ත්‍ර ලෝකයේ මව හැටිය දහඳදුන්න නොව අස්ා අස්ථා්‍යයි ජගන් මාතා කියලා යෙතුමක් තියනවා. ඉ සංස්කෘත සියලු ව්‍යාකරණ අ්‍යනයෙන් සඳහා මාතෘු ගන්තය වෙන්න මේ අථා්‍යයි. පානනී ව්‍යාකරණ සම්ප්‍රදාය ගත්හාම මේක ඒ ව්‍යාකාරණ සම්ප්‍රදායේ ප්‍රමුකතමකෘ තිය තමයි මේ අස්ථාධ්‍යයි කල කියන්න පැරණි භාරතයඒක ව්‍යකරු සම්පදදා දෙන පැරණිේ වගෙනන අපි කතා කරන්න ගන්න ඉද්‍ර සම්ප්‍රදායි ද සම්ප්‍රදාය අධ්‍යවශයෙන් තියෙනවා ඉතිං අපි මේ කතා කරන්න එපාන නියෝගේ ගැන මං ඉතිහා යිතිහාසි කරමුවටහ කියන්නේ නෑ. එදර ආනම්‍යාකරණන සම්ප්‍රදායිදී අස්ටාධ්‍යයික ගුරු කොටගෙන තමයි සියල්ල සාකච්ඡා වෙන්නේ ති මේ අස්ථාධ්‍යායි පහළවීමත් එක්ක මං හලිනිුක්කිවෝගේ අර පැරණි ව්‍යාකරණ සම්ප්‍රදායන් බෝවක් යටපත් වෙලාගියා කියන එක තමයි අපට කියන්නට පුළුවන්කමතිය නතු අස්ථාධ්‍යයි කියන මේ කෘතියේ ග්‍රන්ථ සැලැස්ම පිළිබාන්ධ මූලික කාරණා කිීපයක් මං ඉදිරි පච කරන්න කැමති. විශේෂය අධ්‍යයි අටයින පළමු අධ්‍යායේදී කියවෙන්නේ වාක්‍යහා සම්බන්ධ කරුණු. වා්‍ය නැ කියන. අපි කිුවන්නේ පදානං සමහයක් වා්‍යක් නතැඒ ඒක තිං පද සමූහක් වාක්‍යයම්. එක ආක්‍යාතයක් සහිත පදසමූහයට තමයි වාක්්‍ය කියලා කියන්නේ. වාක්්‍ය සම්බන්ධ කරුණු ඉදිරිපත්වෙෙන්නේ පළමු අධ්‍යායිද සමස්තයක් වශයෙන්. දෙවන අධ්‍යයේදී පදහා සම්බන්ධරමු අධික වශයෙන් ඉදිරිපත්වෙනවා. එකන් මේක ඇතර මෙහෙම මේ ලොකුවට වාක්‍ය ගැන විතරයි පද ගැන විතරයි කියලා හෙම පානිනී වර්ග කරන කරන්න බ අනිද්‍යව ගැත් ඒ අතිරම් පතර කිය වෙන. මුක්්‍ය වශයෙන් වැඩි වශයෙන් කතා කරලා තිෙන් කරුණු. හඳුනා ගැනීමෙන් තමයි මේ වර්ගී කරනය කරලා තියෙන්නේ. තෙවන අධ්‍යාය ශ්‍රවිදධ ප්‍රකෘතීන් අතුරෙන් ධාතු සමඟ ප්‍රත්්‍යය එක්වීම හා තදී ඊට අයත් අත්ථ ඒවගේම ප වර්ගාදිය පිටිබඳව තමයි තුන්වන අධ්‍යායෙන් ඉදිරිපත් කළෙනෙන් දැන් ශ්‍රිවිධ ප්‍රකෘට්ටීන් කියලා තියෙන න ධාත් ප්‍රත්තියකතු වන අවස්ථා තුනක් ඒතයා ඒ තමයි ධාතු ඒවාගේම ප්‍රාතිපදික සුබන්ත මෙන්න මේ වටනේ ප්‍රත්යකතු වෙන්නේ එතට ඒඒ ඒවාතුරෙන් මෙතන මේ දාතුත් එක් ප්‍රති්‍යයන එකතුවෙන හැරි මයි මේ අධ්‍යා දී මොලිකශය කියන් අතර ප්‍රාතිපදික හා සුබන්ත කරෙන්ත්යෙදන ප්‍රති ගැන පහා සුබන්ත කරෙන් එදෙන ප්‍රතිවර්ගාදය ඊළඟට හාය සවරසදිි හා අංගකාරයන් පිළිබඳව පත් අංඟකාරයට අදාළ ප්‍රත්තිය පරකල පූර්ුවයට වන පරිවර්තන. අට සන්දිී ව්‍යන්ජන සන්තිය සහ විසර්ග ද අනේක විඳ සදිි නියමයන්. ඒ වගේ මර ධන්තජනයට මූර්ද ජනයන්න වීම ධන්තජ සයන්නට මෝදද සයන්වීමදදි මේ නියහමයන් පිළිබඳව තමයි දවශයෙන් කියන්නේ. ඇති මේ දළ වර්ගීකරණයක් පමණයි ිට අතිරේකව ඒ ඒ අධ්‍යායවල තවත්. බොහෝ කර්මුකාර්ම සිදිරිපත් වෙනවා. ඒ ග්‍රන්ථ සැලස්ම පිළිබඳව මම මේ අස්ථධ්‍යායක් සංරචචනා ක්‍රවා කියල දතිය විෂය මෙතන තියෙනවාඒවගේම අධ්‍යාය නම් කරලා තියනවා එක දිගතුුණ හතරශයෙන් බොල්ඩ් කරලා තියෙන්නේ ඒ ඒ විෂ සීර්ෂයන් දැක්වෙන අතයයයි වාක එකේ පද් දෙකේ ප්‍රකෘති ව ධාතු හා සම්බන්ධවතුනේ කෘති අතර ප්‍රාතිපදික සහ සුබන්ත හතර සුබන්ත පහේ සන්දිි ස්වර සහ අංගකාරය හායඒ අංගකාරය හත්තේ සදිි හල් සහ විසර්ගය. සහ ශත්ව නත්ව ඒවා අටෙක් ඔය විදියට. දැන් අපි යනවා පානිිමි මේ මේ ඔක්කෝම ශාස්ත්‍රීය කලුණ ඉදිරිපත් කරන ප්‍රධාන මාධ්‍ය සූත්‍රණය සූත්‍ර නමින් හැදින්නන වාදියකින් ම යොහම තමන්ගේ දැනුව ප්‍රධානය කලා තියෙන නත්ත මේ සකස් කරලා තියන්නේ ඉදිරිපත් කලා තියෙන්නේ. දර මේ සියලම භාෂානයම ඇන්දක්වන්නේ සූත්‍ර ස්වරූපෙන්. ශස්ත්‍රීය තොරතුරු විෂය කරනු ගොඩනඟා දිරිපත්කිරීමේ භාර්තයටම අන්‍ය වෙච්ච එක ක්‍රමයක්තයි මේ සූත්‍ර ක්‍රමය කියලා කියන්න. ඇති මේ භාර්තය යන මේ ලෝකය වෙන ටවල්ල පේ නෑ ඇතිහ මට ෝමි ුල්ලලා සමීකරන අධිවශය ජයන්දවල්ති මොට මොද මෙම භාර්තය පැනන ගිච්ච මේ ක්‍රමවයඒ මාධ්‍යය රචනා ශෛලිය මේ ආකෘතිය වෙනත් ඇංවල දකින්න නෑ එනිසා භාර්තයට අනන්නය කියලා කියන එක අසාධාරණ කියීමනක් නෙවෙ. එතකොට මේකති මේ සූත්‍ර කමය ව්‍යාකරණය විතරක් හමුවනක ූත් නෙවෙයි. තවදුරටත් ගත්තාව න්‍ය අය මීමන් සාතිකොට ඇති දර්ශන ශාස්ත්‍ර පිළිබඳව ගත්තත්. අපට මේ සූත්‍රක මේ දකින්නට ලැබෙනවා තිමේ වෙලා දැම් බුදු දහම මේ ගත්තත් ඉතින් ත්‍රිපිටකේ අපට සූත්‍ර රචනාශෛලිය දකිට ලැබෙනවා ති අපි බඳ සූත්‍ර ලක්ෂණ මුණට කෙලා කෙටියෙන් සූත්‍ර ලක්ෂණ හඳුරව පැරණි කේමනක් මේ තියෙන සූත්‍ර ලක්ෂණ ගැන හඳුරනාා තියෙන ඒ තමයි අල්පාක්ෂණ මසංදික්දම් සාරවත් විිශ්වතෝ පුොකම් අස්තෝභමනවද්‍යංච සූත්‍රන් සූත්‍ර විදෝ විදු. අන්න සූත්‍ර ලක්ෂණ හයක් ගැනතිෙනවා. සූත්‍ර මේකේ තිය එක ලක්ෂණයක් තම අල්පාක්ෂණ අක්ෂරාණ අල්පතා. අඩු අකුරු ප්‍රමාණයක් තමයි ගන්නේ. වැඩියෙන් ගන්නෙන අකුරු අකුරු අඩු ප්‍රමාණයක් කරගෙන තයි මේ බැඳලා තියනෙන ත්තන් ගොඩ නගල තියෙෙන අල්පාක්ෂර තාල් අසන්දික්දං. සැකවල්ලට තැන් නෑ සන්දේහස් අවකාශක් න භවේත්. සැක කරන්න ඉඩක් තියන්න නෑ කොතනකවත්. සූත්‍රයේ කොච් අකුරු කීපයක් ගත්ට කොච්චර කොට වුනත් එක සැකනෑ බහෝ පැහැදිල්ලිව තේරුම් ගන්නට පුළුවන්ලින් දිිය ඉරිපත් කළ තියන සාරවත්. මේකනක මෙ සාර සං්‍රහායක් සා සාරර්ථ සග්‍රහා ඒ. සක්ක පදා නම්මන මොකවත් නෑ ප්‍රධාන අර්ථටික සාරයේ තමයි එකට එෙසන්ස එක කම්පෙන්ඩියම් එක. එතකොට මේ විශ්වතෝ මුකක් ඒන්න වත්ත්‍යානං සර්වේශාන් විශ්‍යාණන් නිරූපනන් කියන්න තියෙන තට අදාළ මූලික කරුණටික ඔක්කෝම මෙතන කියවෙනවා ඒත ඔ තේරමත් විශ්වත මුකන් කියලක කියන්නේ සත්‍රයට ඕන පැතේ ඇතුල ෙන් පු හැම පැත්තේ ඇැතු ෙන්න්න පුළුව ොරට ඇම පැත් එම දොරට විශ්තෝමක්. අස්ෝ අස්තෝබං කියලා කිය මකද අර්ථ රහිතානා අක්ෂරාණං අබාව. අර්ථරහිත නෑ කැලබිලි නෑ. ඔට සමහර ග්‍රන්ථවල තියෙනවා අක්ෂෝභ කියලා. අස්තෝභ අක්ෂෝභ කියලා කියන කැලබීම් නෑ. බිරාන්තකිරීම් නෑ ඔවුල් නෑ. ඇවුල්. අනවද්‍යම් දෝස රහිතයි. දෝස රහිතත්තු. ඔය විදිහත තමයි මේ පානිිනයේ සූත්‍ර රජන කල තියනන්නේ ය ක්ෂණවලින් යුපත. සූත්‍රයක් නම් ඒ සූත්‍රයක තියෙන් ලන ගති තමයි අල්පක ෂර්තාවආද මේ කියපු කරුවන්. පානය ගත්තාම අත් ශබ්දාාන ශවාසන කියනකෙන් පස්සේ ඉළඟට අපට හම්බේ ශිවෂූත්‍රයන හෝඩිය දක්වන ශිවෂූත්‍රය ඉදිරිද කතා කරනගැති. ඊට පස්ස අපට හම්වෙන්නම ගත්ද වෘද්දි රාධයිච්ච. පලමු අධ්‍යයේ පලමු පාදයේ පළමු සූත්‍රයේ තමයි බෘද්ධි රාධයිච්. ෘද්ධි ආත් අයිච කියන පදතුන එක් කව් කරලා බාඩ සූත්‍රය ක ෝකෙන් ලොකු අදසක්යන් අදෙන් ගුණක් ගුණ අරක ෘදදිවීම ගැන කියෙනවා මේක අදෙන් ගුණක් කියැන ගුණවීම ගැන කියනම්. සොරවලට වන යම් ආදේශකක් නැම් වෙෙනස්ශ්‍රීම් දෙක්නේ ෘද්ධදිසාහ ගුණ කියලා කිය. සම්බන්ධෙන් කතා කරන්න දෙකා. ඉද්‍යනක් සම්ප්‍රශාරණන් සම්ප්‍රශාරණ විදී කෙලෙකත්තිේ නො ඒක ගැන. අදර්ශනං ලෝප ලෝපය ගැන හඳුන්න්නනො දැ බඩා මහ ලොකු විස්තර නැවීමේව. බොම කැටියෙන් අල්පාක්ෂරව නො කියීලතියනවා. තින් බන් මේ එකක් එකක් කානේ පැහැදිලි කරන්න යන්න නෑ ලක්ෂණ ටික අතක් කරගෙන යන්නවා කාල වෙලාකගින් තියෙන නිසා. අපි ඊළඟට බලව සූත්‍ර ප්‍රබේද. ක්ෂණ වගේම සූත්‍ර ප්‍රබේදවා දැගන්න ඕන පානණය අධ්‍යන කරන්න යනකොට. සූත්‍ර ගැන්නන්නේ මොනවද සූත්‍රවලතියෙන බෙදීම් මොනවද කියලා. සූත්‍ර බෙදීම හයක් ගැනත් කියනවා සංඥාච පරිභාසාච විදිර නියම ඒවච්ච. අතිදේ ෝධිකාරශ ශද්ධිදං ශෝස්ත්‍ර ලක්ෂණම් සෝත්‍ර ලක්ෂණ හ සඥාූත්‍ර පරිභාසා සූත්‍ර විදිසූත්‍ර නියම සූත්‍ර අතිදේ සූත්‍රධිකාර සූත්‍ර කිය සංඥයා කියලා කියන්නේ ව්‍යාකරණය ආශ්‍රය ව්‍යාකරණය තිබෙන නම්ගොත්ඒක නම් තියෙනවාන යාන්නේ නම් ගැන තමයි සඥ්ඥා කියල කියන්න. යක්ක්ෂර කියන්නේ නමක්. ඊට පස්සේ ස්වර කියන්නේ නමක් හිට පස ව්‍යන්ජන නමක් රස්ව දීර්ග ලොත්ත මේ නම්න්නේ සන්දි සමාස තද්ධිතක දන්තමවා නම් එතකොට විභක්්ති නම් ලිංග වචචන තුරුෂ ඔක්කම නම්. ආන්නේ නම් පිළිබඳ මුලින්ම හඳනා ගැනීම තමයි සං්ඥා කියල ැන හැම ව්‍යකරන කුපතියකම ොට තියෙන සං්ඥාකාන්න සිංහල සිදස්සකරවෙ කිය නේ පණකුර ගතකරු ඇ නම් ලකුණෙන් හඳුන්නු සන්නම් කියලා. ගියතන විදි විශ්ස කියාදදි නේද මුලින්ම කියන්නේ සන්නේ. එ බැවින් සංසාධ ලිගු විබත් සමස්පිය වී පසකිිය ලොපදෙස්. ම් පෙරුවූ දෙරු පෙරැලි අධදශය යක. ඉති මේ සන් සංඥඥා නම්ගො ති පානනේ ඒ වගේ සංඥා සූත්‍ර රාසියක්ක් තියෙනවා නම් මුලින් සඳකරපු බෘර්ධයි රාධච්. බෘරති රාධයිච්ච් එක බෘරද්ධි කියන සංඥාව ගැන තමයි කිය. බෘරධි කියන සංඥ්ඥාවගන අදේ ගුණ ගුණ කියන සං්ඥාව කියන තමයි ඒ සෝතරයෙන් හඳුුවන් පරිභාසා කියන්නේ ප්‍රියාකරණයේ දිීතින් යම් යම් නීති කියනකොට පරිබාහිර වසින් කිය යම්යම් කරුණු කියන්න සිද්ධවන අවස්ථාතින ඔන්න අවම කිරීම පිණිස එ කෙටි කිරීම පිණිස පාවිච්චි කරන සූත්‍ර ක්‍රම ඇත්තව පරිභාසා කියල කියන්න. දැන් එකයන්නේ මේ යම් ්‍යාකරණ ලක්ෂණයක් කියට වෙනත් භාසාවල් වල තියෙන පරි කියන්නේ. හත් පසන හාත් පස භසාාවල් වල තියෙනකරු ඒ විදිීයටම ගන්නවා. ඒ විදියට විදිරිපත් කරන සූත්‍ර තමයි පරිභාසා සුත්‍ර කියලා කියන්න. විදි විදිි කියලා කියන්නේ එක එක විධානයන් කරන වැඩ ව්‍යාකරණය විදි කරන්නව එක එක වැඩරන තියෙන අකුරක් නැති කරනවා තියෙනකර නැති කරලා වෙන අකුරක් ගේනවා තියන අකුරේ උදව්ුවට අකුරක්ගේ නවනේ තියෙනකුර නැතිකිරීමට ලෝප කියනවා. ති කරල වෙනකුරක් ගේනවටගේ කියනවා ආදේශ කියන තියෙනෙක් කරාට උදගෝටට ගේ නාගම කියලා කියනවා තියෙනකර කටිනන් ික් කරනයකට දර් විදිිය කියලා න තියෙනකොර දීර්ග නම් කැටිරන රස්්ව දිිය කියලලාගේනවා තියෙනකුර එක් නම් දෙකක් කරනවා අධිත්ව කරන කියලාකට කියනවා තියෙනකර ටිති මොකුදත් කරන්න නොදී ඒම ඉන්දාරි ොයකර කියන ප්‍රකෘති පාවය කියල ඉන් ඔය විදියට එකක විදිති කියන. පැිණ මක් පැමිණවීම තමයි. නැති යමක් ඇතිකිරීම තමයි විදි කියලගැන්යි කෝ යනච්චි සූත්‍රය. ඒ යන්නේඉක් එකහා කලකිව ඉක් කියන ප්‍රත්‍යහාරයට යන් යන් ප්‍රත්‍යහාරය වෙනවා. එකකෝ යනචි ගැන්නේ එකයි. ඒහර ර කියන මේ අකුරු හතරට යා ව. ල කියන අගුරු හතර කරනවා වෙනවා කියන එක තමයි යකීේ. ඔය ආදේශ විදියක්ක් ගැන්න කිීවේ. තෙව විදිර වර්තමානෙල්ලාට අධිවශෙන් සූත්‍ර තියන නියම. නියම කියලා කියන්නේ කියන යම්කිසි පනෝපු කාරණය පනෝපු නීතියක් අව ධාරණය කළලා ඉදිරිපත් කිරීම තමයි නියම කියලා කියන්නේ ඒවාගේ සූත්‍ර තින ළඟක් සාකතරනස්. සාකතා යන්‍ය ඒව ම්. සාකතාායන කියලා පානීන්ද පරහිටපු ආචාර්වරක්. ඒ ආචාර්යවරයා මේ ලං කියන ලකාරයයා සම්බන්ධව දිරිත් කරපු නියමයක් පිළිබඳ තමයි කියන්නේෙ ඒකේ හේම ගන්න කියලා පානි අවධානය කල තියන. අතිදේශ කියලා කියන්න එකතනක තියන නීතියක්. එකතැනක තියන ස්වභාවයක් පවත්තනකට ආරෝපනය කිරීම තමයි අතිදේශ කියලා කියන්න. ඒත් අප්‍රදා කියන්න ලැබෙනවා එහම සූත්‍රත් තියනවා. හෙමක් සූත්‍රරයක් තම. මෙහි දක්වල තියෙන්නේ ස්ථානිවදාදේශෝ නල්විදවු.ට අධිකාර කියලාව සූත්‍රවශේෂ ඇතියන ප්‍රේදයක් තියෙනවා. අධිකාර සූත්‍ර කියලා කියන්නේ මේ මුලින් කියියපු සූත්‍රවල ඇතුළත් වච්චයන පද. ඊට පස්ස පස්සේ කියනු ලබන සූත්‍ර සඳහාද ඒ ආකාරයෙන්ම, පාවිච්චි කලයි තුයි කියල කරන පැනවීම තමයිධ අධිකාර ඕක ඉතින් අධකාර වර්ග තුනක්ත් තියෙනවා ගංගා සෝතෝධකාර සිංහාව ලෝකතාධිකාර මණ්ඩුක ලුදිිකාර අධවශයෙන් ගංගා සෝතික යන්න ගංගේ වතුර පහර වගේ අයක මුල්ලඉඳලා ගටම යම් නීතියක් පනෝපහ මේ නීතිය අනුගමන එක කළ යුතුනම් ඒ තමයි ගංගා සෝතෝධිකාර. ඒය අතරම හැද නවතින්නෙ නෑ ඒක මුළු පොතරම. සිදස් සංඟාවිදි ගන්නේ. මෙ සබද සිදත් පිරියත් හිම කියලා. වහරණු සෙරෙන් සපය. විවාහාරණනුසාාරෙන් මේ සියලුම නීති අඳුරගන්ධ කියලා කියපු එක. ඒ නීතිය පොත ඉගරනකම් මෙහෙම තමයි කියලා කියන. ආන්න ඒවාගේ. මේකෙත් ඒ විදියට තැනද ප්‍රත්්‍යහා ප්‍රත්්‍යය යහ කියල සෝතරයක් දෙෙනවා. ඒක ඇතිම් මෝලු ගන්තයේ යම් තැනකද ප්‍රත්්‍යය. ඒ ප්‍රකෘතිීන්ගෙන් පරව ප්‍රතිය දෙන්නේ හම තැනතව පොද්ද යම් ප්‍රකෘතියක් කියලාඒ ප්‍රකෘතිය හැදෙන හැටි ගැනකීවොත් ඒ පති එකතු කරන්න වෙනවානේ ඒතු කරන්න මේ ප්‍රත්තිය කියන සූත්‍රඒ වචනේ හම්ම තැක දීම ගත යතුවෙනවා පයි විදිහට අධිකාර සූත්‍ර තියවා සූත්‍ර ප්‍රබේද ගැන අපේ කටෙන සාකච්ඡා කළේ. තො සූත්‍ර වලට අර්ථ කියන ක්‍රමයත් දැනගැන්න ඕන ආධිනිික පානී ඇජත යනොට පද්්‍යීනයට යනකොට. පැ්‍ය්‍යා පැරණී අර්ථ කියන ක්‍රම ගත්තහමම හයක් පිළිබඳව සඳහන් වෙනෝ තැලි කොත පති. පොහද පදත් චේදෝ පධාර්ථෝක්තිර්, පිග්‍රහෝ වාක්කී යෝජන, ආක්ෂේ පෝත සමෝදාානං, ්‍යා්‍යානං ශඩ්බි දම්මත. ව්‍යා්‍යාන කම යන ඇ ්‍යා්‍යාන අරුත්කීම සයාකාරයි. පද්චේද මුලින්ම කරන්නුවනමකද පද වෙන්කිනීම පද කඩාගන්න න සූත්‍රරයක්ට බම සත්‍රය පද කඩා ගන්න ඕන. ඉකෝ යනචි සූත්‍රයක් නෑ පද කඩාගන්න ක්ක යන් අච්චි මෙවිදියට පදටිකහදගනෝක සදිිතිමුණනත් ේම සදිිවි සඳිරගන්නුන. ක්ක ඉකෝ යන් අච්චි කරගද එකක් යන් අචචි කක වි සදිිර ගත්තා පදටික වෙන්කර ගත්තා. ඒ පද අච්ේ. පදාර්ත ඔක්ටි. ඊළඟට ඒ පදවල අර්ථ වෙන වෙනම ගණ්ඩුවනෑ. එකක් කියන්න මොකක්ද යන්න්න ො අචි කියන්න මොකක්ද පදරුද්දීම. එකක් කියන්නේ ඒ ප්‍රත්‍යහාරශ්‍යය යන් කියැන යන් ප්‍ර්‍යහාරෝ අචි යන් ප්‍ර්‍යහාරෝ බවති අචි අච් ප්‍රත්‍යහාරයේ පරේ එමන ගන්න එකක් එකහට යන් යන් කියන ප්‍රත්‍යහාරය වෙන. ඉක් ප්‍රත්‍යහාරයට යන් ප්‍ර්‍යහාරය වෙනවා අච්් පරකල්හි දැනමං එක මොනවාද වෙන්න කියලා විස්ත්‍රර කරන්න යන්න නෑ. ඔය විදියට පද අර්ථ ගන්නට ඕන. ට පද විග්‍රහ කර ගන්නටත් ඕන ඒත් පැරණි ව්‍යාඥ්‍යාන ක්‍රමය ලක්ෂණය විග්‍රහෝ කියල කියන්න ඒයි. විග්‍රහ කියලකන්න අර්ථවබෝධකං වාක්‍යන් විග්‍රහ. අර්ථය අවබෝධ කරගන්න උමනා කරන වාක්‍යන තම විග්‍රහ කියලක කියන්. එකට. එකක් කියන මේ පදේ විග්‍රහ කරනවා න ඒ ආද අන්තේන සහේතාය සහ එකක් අන්න ඔයවිදියට පැරණි කාලේ විග්‍රහ කරගන්නවා යයි පද හ එක කියන පදේ විග්‍රහ කර ගත්ත ඇැති. ඉගැන ඒ ආදි කොට අන්තයට එකට එකතු වූ ද යමත්ද ඒට කියනවා ඉක් කියලා තස්ය විභක්ති ගන්න පොහම එකට ගැෙන ඉක් කියන. එවගේම යන් ය ආදිි අන්තියන සහිේතා යක්ෂ යන්. මෙන්න මේක්‍රබේට පද විදගහක් කර ගැනීම. අනුවයීම ඊළඟට කියන්නම වාක්‍ය යෝජනා කියල කියයන්නඒ දැඟර සූත්‍රයේ පදතුනක් දැම එකකෝ යනච කියනගේ පදතුනක් තියෙන්නේන. එ පදතුන වා්‍යතාආකාරයෙන්. යෙදවීම තමයි මේකෙද මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ ඉක්කෝ යාන අච්චි. ඊළඟට අන්නුවය ඉදිරිපත් කලායි ක් ස්ථානයේ යන් සයාත් අච්චි පරයේ න්න එවිදියට ඉතිං වාක් කියිය කාකාරය අපි ඉදිරිපත් කරනවා. ඊළඟට ආක්ෂ ආක්ෂේප කියලා කියන්නේ මේ එක කියන කාර ද මේක කියන්නේ ඉක් ප්‍රත්‍යහාරයට යන් ප්‍රත්‍යහාරය වෙනවා අච් ප්‍රත්‍යාහාරය පරකල් ලියනි ගන් අපට තේරෙන වචරින් කිව ොත් ේමඊ කියන අකුරු හට යවරල කියන අකුරු හතට පිළිවලින් ආදේශවෙනවා යි අවු කියන සොරදාහතරෙන් එකක් පරව සිටියම්. න්න මේ සන්දිි නියමයක් ගැන කියන ආදේශව විදිියක් ගැන කියන්නෙමි.ඉතින් මේ ඕකිට චෝදනාවක් අඩු පහඩුකුමක් කියැන ආක්ෂේප. එ හස්මාත් ජස් අභූත්වා යන් ඒව සහේ එත්තා අබුවත්. ඇයි මේ එකට ජස් ප්‍රත්‍යහාරය කරන්න නැතුව යන්ම කරන්නේ යන්ම කරන්න අපට චෝදනා කරන්න පුළුවන්. ද යිට පස සමෝදාන එක විසඳනවා අපිම විසඳ ගන්න මොකක්ද යන් සාවරණය හේතෝ හෝ එකහා ජස් අභූත්වා යන්න ඒ බවති. යන් මේ ප්‍රතිහාරි සාවරණය සමානවන්න හේතුවෙන් ඉක්හට ජස් කරන්න නැතුව යන්ම කලාද යන්නට කරන්ඩෝනේ යයන්න එක තයි යන්නට සමානවරන්නේ වෙන්නේ යන්නට වයන්න කරන්න එප එකතු සමානවරන්නේ එනිසා යවරල කියනකරු හතර ඊ.ූ. ල්ල් කියනාාකුරුහතරට සමානවෙනවා. එනිසා ඒ සමානවරණව කරන්නඕනැන් සමා එතන සමානයනා කියල කියනන්නේ එක තැනින් උපදිවන යකු. ඇ යන්න උොපදින්න තල්ලෙක් යන්න උපදින්න තල්ලෙ ඉචුවේසාානන්තාලු කියරනපිකි වේවාගේ. ආන්න ඒ විදිහත බලන්න පැරණිකමේට මේ සූත්‍රවලට අර්ථ කියා කිය. ුතු තියෙනවා එහෙම කියපුහම තමයි ඒ ක්‍රම මේ ක්‍රමේ අනුගමනය කරමින් අර්ථකීවොත් අපට මේ අස්ටාධ්‍යායි අධ්‍යනය වර්ඩාත් පලදායක විදිහට කරන්නට පුළුවන්කම තියෙනවා ඊ ළඟත අපි අස්ථාධ්‍යායි හැදෑරීමේදී අවධානයට ලක් කළ යුතු කරුණු කීපයක් පිළිබඳව මතක් කරන්න කැමති දැන් මේදී අස්ථාධ්‍ය හධාරණකොට සූත්‍රකාර වාර්ථික කාර, භාෂ්‍ය කාර තියන මේ තුංගොල් තුන්දනාගේම තුන්ගොල් අන්ගම පොත් ආශ්‍රය කරන්න ඕන්න. සූත්‍රකාර පානිණ පාලනියාධිකොට ඇති සූත්‍රකරුවන්ගේ පොත් පවිච්චිරන්නුන. වගේම වාර්තිකරුණ වරරුචාදී වාර්ිකරුවන්ගේ. තව ඊට පස්සෙ කාල ඉතින් ඔය. ස්ාත්ජායට ලියුණුන කාශිකාවෘතිය කියලා ජයි වාමන ජයධිප්තිි කල දෙන්නේ ඇ ජයධිත්‍යයයි වාමනයි දෙන්න. ති ආනෙ පොත් පත් ආශවය කරන්න තවි ලගු සිද්ධන්ත කවමුති අදිකොටති පොත්ලි වෙලා තියනවා.මගේම භාශ්‍යකාර මේ පොත් සේවනය කරන්නට ඕන ඊළඟට මේ ග්‍රන්ථයේ තිබෙන සංඥා භාවිතය පිළිබඳ මුලින්ම ද අබෝධයක් ඇතිකරගන්න ආක්ෂර් වරද්ධී ගුණංයෝගනු නාසික සවරණ ඉත් ලෝප ලුක් තිසයිත පදහසයිතඥ ධාතු ප්‍රාතිපතික විභාසා සම්ප්‍රශාරණ මේ ආදී දේවල් මේ අද සංඥාවන් පිළිබඳ ගලින්ම හදුරගණන්නුවන. එවගේම මේ කෘට බොහෝගොඩ තියෙන දෙයක්තම ඉත් සයිත්ඥ්‍ය භාවිතයේ ඉත් සෛත්ඥ්‍ය භාවිතය තියනවා. ඉත් සෛච්චයේ කියල කියන ආදිිරන් තියන සහේතා පා අධ්‍යායි සූත්‍ර ඇදදිලති නො අන්තේන සහ ඉතා එමනි කියන්න. ඉත් කියල කියන්න මනව අද ආදිි. යම්කිසි අක්ෂර කණ්ඩායමක මුල් අකුරයි අන්තේන මුල් අකුර අගාකුර සමග සහ එකට එකතු කොරලා ගැනීම තමයි ඉත් කියල කියන්න එතකොට මුල් අකුර, අවසංවතියන ඉත්තකුරත් එක්ක එකට එ කවු කරලා ගැනීම තමයි මේ සෛ්ඥා හැටියට හඳුන් වන්නේ ඉත් සච්ඥාවල තියන්න මූලික ලක්ෂණයඇත් තමයි ඉත්සයිඥ්ඥය තිබිලා නැති වෙලා නොකට ලොබ් කරනවා. ශසාරස්තවගේ පොත්තුලත් ඉත් සයි්්‍ය ඳුන තිරන කාර්යා ඒෙත් කියලා කාර්යයාය ඉත් යම් කිට යුත්තත් සහ මයි ත්සයි්්‍යය දන්නේ කටයුත්ත කියලා කියන්නේ ඉතිං උච්චාරණ පහසුව. ඒකතම මූිකමද. චාණ පහසුවට ඉක්සයිච්යෝදනවා ඒවගේම මේ ඒ වන අක්ෂර කන්දායන් වලට අයිති අකුරු ගණ සංගනයට ඉත්සා සච්චෝදන නද හෙමතැන මයියයි කුචුරතුපු වර්ගා උකාරක් පංචවරණ පරිග්‍රහණර්ථ ැ කූචුටතු පූ වර්ගාහ කිය සූතර තිනො එක උකාරය කූ කියන එක කයන්නයි අල්කයන්නයි උයන්නයි තියෙන කියනෙත් තේීම. උකාර යොද යන්නේ ොකට ඉත්සයි්්‍යයක් හැටියට ත්සයිච හැට උකාරයද ඇයිඒ ඒ හැම වර්ගයකගවර්ග චවර්ග තවර්ග තවර්ග පවර්ග කියන හැම වර්ගේයකම අකුරු පාගාන තියෙනවා කියන ගඟවන්න හඳ දැක්ක අක්ෂර පරිසංගරණය පිළිබඳව පිණිස එතන ඉත්සයිනය යොදලා තියන්නේ. ඇ ඔය වගේ ඉත්සයි්නය කාරයන්තියනවා ත් යස්සේත් සඥා තස්සේ ලෝපත්වා. යමකට ඉත්සයිටයේ මුල්ලික ලක්ෂණයේ තමයි ඒ වැඩ ඉවරනාාට පස්සේ ්ලොබ් කල්ලදානෝ. ඇතට මෙන්න මේ තාක්ෂණි කරම ව්‍යාභාෂ ශාස්ත්‍රය පිළිබඳ මෙවැනි තාක්ෂණි ක්‍රමයක් තියන එක බාසාාව සංස්කෘක ලකිොත් ඒ වැරදී. ඒ ක්‍රමය හඳනු ලදුන්නේ ඇත්ත වශයෙන්ම පාන ප්‍රාතිශාක්්‍ය වගේොත් ව්‍යාකරණ පිළිබඳ යම් කර්මකාරණ සඳහ කරන පැරණි වෛ ්‍යාරණ කෘතියනවා. ඒ වගේ වත් මේ වගේ ඉත්සංච්්‍ය ක්‍රමයක් ඇත්ති නෑ ඉත්සංච්ච ක්‍රමය. ඔය මුලාකුරයි අගාකුරයි ඇරගන මුලු කොට සම හඳනා ගැනීම දැම්මවාහ ෝක දැන්ම් මේ කාලෙත්තින දැ ඩක්ට කියන වචනය එකත් හම DOCTOෝRන මුලින් තියන ඩීහකුරයි ආර්යෙකයි අරගත ඩොක්ට කියන කවිලිය නොන ඩRකිරලියන් ම ගැන ඒ ඉත් සං්ඥයක් නෙවේ නමුත් ස්ච්්‍යවල බල පෑගෙන් හදුනට කියලාබට හිතා ගන්නබෑ ඊට වඩා බොහොම පිළිමත් ලෙස මේ ඉත් සච්්‍ය හදතිය අස්ථාර්්‍යයි හදාරණකොට මේ ඉක් සච්ඥන් පිළිබඳ අවධානයක් අපට අශ්‍ය කරනවා ඊළඟට ප්‍රත්්‍යේ භාවිත්‍යය හරීයට ප්‍රත්තිය තියෙනවානේ ඒ ප්‍රත්්‍යේ පාවිච්ි කරලලා තියන විදි ක් ප්‍රත්්‍යය තියෙනවාඒගේ මතද්ධිතත් ප්‍රත්ති තියෙනවා ස්ත්‍රීප ප්‍රත්්තිය වර්ග පාලිනයේ ප්‍රධාන වශයෙන් හතක් තියෙනවානේ හතක් තියනවා ක පතිය දිත ස්ත්‍රී ප්‍රත්තිය ඊට පස්සේ තව ගත්තාම සනාධ සනකාදී ප්‍රත්ති කියල වෙනම ප්‍රත්ති විශේෂ තියනවා. ඒ විදිහතු තියනඒ ප්‍රත්තිවි පිළිබදද ලොකු අවබෝධයක් අපි ඇති කරගන්න ඕන ඒ ප්‍රථ්‍යය වලත් විශේෂ ම ත් සයිච්්‍යයෙව යොදල තුමා තියෙ දැම් බල මෙතන තියෙන කුත් ප්‍රත්්‍යක එත්වා එත්වා. ල්පයන්න ඉත්සංචේ හැටියතුරන ඔත්තන ප්‍රත්තියතමත්වා ලප් කියන අල්ල යන්නයි එකන ලයන්නයි අල්ලයන්නයි අල්පයන්නයි දෙකම ඉත් යන්සේ විතරයි යන්න විතරයි මේ ගන්නේ ප්‍රත්ති හැටියට තුමුන් කියක තෙමයි තුම් විතරයි ප්‍රත්තිය උන් කියනක ඉත්සයිත්‍ය ඔය දිහයට ඉත්සයි්‍ය තියනෙන ස්ත්‍රී ප්‍රතිගත්ත ට් ඩාප් ච ඩීප ගීප ගීන්ඌන්ි ආද ප්‍රතිය ඇති ඔය කියන කරුණු අවධානයට ලක් කර ගැනීම ඉතාම් වැදගත්වය නො මේ අස්ථාධ්‍යයි හදාරණ කෙනෙක් ඊළඟට තවරට දැමි බ ඉත්සායිච්ච භාවිතය පිළිබඳව දම් බලඩ ඉත්සයිට්්‍යවට ඒදන තව සමාන වචනව අනු බන්ධ කියලකයන් ඉත්හැදන්නේ කොහොමද ආධිරන්තියන සහේතා ඒ සූත්‍රෙන්ඒවගේ අන්‍ය තාක්ෂණක ක්‍රමවේද දෙයක් දැන් අපි ගත්තොත් මේ ස සුබන්ත කියන එක ගත්තාම සුප් අන්ත සුප් කියන තැන ද ඉත්්යිච්්‍ය ඇත්තියන සුප් ප්‍රත්යන සුප් කියන තැන මේ එක අන්වර්තම වේදලතිෙන සුප් අන්තකොට ඇති පදවලට ෙන සුබන්ත ඒවගේම තින් අතකොට ඇති පදවලට ෙන . ඊළඟට තවදුරට අත්්‍යත්න මේ අජ්‍යන්ත හලාන්ත නිජන්ත සන්නන්ත යගන්ත ඒවගේ මේ තියෙන ඔක්කොම ඉත්සයිත්්‍ය තියනව ගක් ඉත්සයිතයගක් තියනවා ඩ කරින් අදිය ප්‍රත්්‍යවල ඉත්සයිත්්‍ය ගක් තියනවා අස්ථා්‍යායහ දැරීමේදී ඊළඟට අපට මේ ප්‍රත්ථ්‍යේ භාවිතය ගැන කතා කරනකොට මං ඉස්සලා කිව්ව වගේම ප්‍රත්තිය වර්ග ප්‍රත්තිය වර්ග මෙ ප්‍රකෘතිවලට ප්‍රත්්‍යය එකතු වන ආකාරය මුලින් අපි අඳුනකරදියාගන්නටට මෙන්න මේ දයිග්‍රම් එකේ ඔබට දැගගන්නට ලැබෙනවා ප්‍රත්්‍යය එකතු වන අවස්තදම් බලන්න ධාතු. ධාතුුවට කෘ ප්‍රත් එක තුනාම ප්‍රාතිපදිකේ හැදෙනවා දැකන් ධාතුුවට කෘ කරලන්ට ප්‍ර එක් කවනම හැදනෙන පද කියෙනන ප්‍රාතිපදිකේ සබද ප්‍රකුට ැදෙනවා දම කරු කියන ධාතුව ඇද කර කියනට ධාතුුවටඇ කතර කියන කෘදන්ත ප්‍රත් එක් කවනාව හැදෙන පදේ හැදෙන ප්‍රාතිපදිකෙනව කර්තා ඊළඟත ඒ ප්‍රාතිපදිකයට ආපහු සුබන්ත සුප්‍රත්ය එක තුනාම නවපදයක් හැදනවා කර්තා කියලා හැදුන ලැක ූ ප්‍රති්‍යයෙක් අල කර්තු ප්‍රාතිපදික සබ්ද ප්‍රකෘතිය ඒට සුප්‍රත්ථයෙක් කව කල්ල සුන්තය හැදුව කර්තා කියලා දග. එවගේම ප්‍රාතිපදිකයට සධ ප්‍රථෙක් අවුුණවා ආපහු ධාතුුවක් හැදනවා දැබ මෙතන මේ ඔබ හිතට ට ගැටුවක් ඇතිවෙන්න්න පුළුවන් ද මුලින්ුත් කෘු කියල දාතුව තිබුණ අය මේ ප්‍රාතිපදිකයටට සනාධි ප්‍රතිෙක් අහුරම ආ පහ ධාතුවක් කියලා කිවවා. මෙතන වදතතියා ගන්න ඕන දෙයක් තම පාණිණී ධාතු පාටදි ධාතුූ වරග දෙකක් ගැන කියනවා. එකවර්ගයක් තමයි අවපදේ ධාතු. අවපදේශක ධාතුක කියලා ගැන්නේ. ප්‍රකෘති වශයෙන් මූලික වශයෙන් නිෂ්පත්ති වශයෙන්ම කියන ධාතුවට තමයි කියන්නේ අව්පදේශික ධාතු. ඊට පස්සේ? ධාතුුවට ප්‍රත්යෙක් කවු කල්ල ආපහු ධාතුවක් බවට හදාගන්න ඒවා. ඇ කියනවා ආතිදේශික ධාතු කියල. අතිදේශ ධාතුේ කියන්නේ. අපි ඒ හදාගත්තේවා ඕට තවත් නමත් තියෙන අව්‍යුත් පන්න ධාතුහ අව්‍යුත් පන්න ධාතු කියලා. අවපදේශික ධාතුනැ තමන් පකෘති වශයෙන්ම ධ වශයෙන් තියනේවට ගැන අව්‍යුත් පන්න ධාතු ධාතු. ඒ ධාතුවලින් හදාගන්න ධාතුවලට කියනවා අභයුත් මේ විත් පන්න ධාතු කියලා. දැන් අපි දැම්බලන්න උදාහරණයක් වශයෙන් ගත්තම රූ අවපදේසික ධාත්තුවක් ඕකට දැ සනාධී ප්‍ර්‍යෙක් කව කර කරලා පිහදාගන්නවා කරූ එකට සර් ඊප්ෂි තාර්ථ ප්‍රතියක් වන සර්යි කවකට චිකීර්ශ කියලලා හදාගන්නවා. ඒක ආපව ආතිදේශක ධාතුවා ඒ ආපව අපට පුළන්න දැන් කර එකෙන් කරෝති කුෘතක්. රුවන්ති හදන්නගේ චිකීර්ෂකනකින් ිීර්ෂර්ෂ චිකීර්ෂන්ති ක ලාපව් වර්ණගන්නය පුළුවන් ඒ ධාතුකරින් පරවාපව් තිිගන්ත ප්‍රත්්‍යයෝදනවාන න තිං ප්‍රත්්‍යයෝද නව ආන්න එනි සාතමයි ඒවට ආපහු් ධාතු කියන්න එතකොට මේ විදිහට ඒ ප්‍රකෘතිීන්ට ප්‍රත්ථයකතු වීමම් පිළිබඳව අපි මූනිික අවබෝධයක් ලබාගතයතු වෙනවා ඊළඟත මේ තවදුරටත් ගත්තාහම දැන් අස්ටායි අස්ටාධ්‍යයි යාකරණය අපට හමුවන ප්‍රත්තිය වර්ග වෙන වෙනම දැනගණඩුන සනාධි ප්‍රත්තිේ ඔක්කෝම ස්ටාධ්‍යයි ව්‍යාකරණ ප්‍රත්තියන හරසිය අසුවයි සනාධි ප්‍රත්්‍යය දොළහක්තියන විකරන ප්‍රත්තිේ විශ්ක්ටයන කෘ පය ක විසි අතරයි පය දහාටයි සුප ප්‍රත්්‍යය විසයකයි ්‍රී ප්‍රතිධාහය අදධිත ප්‍රත්තිදසිය ඇත්තැ පහක්තියම් ඔක්කෝම එකතුනාාව හාසි අතිය තිෙන අස්ථධ්‍යායින් කෙරෙන්නේ ප්‍රකෘතිවලට ඔය කියපු ප්‍රත්‍යහාරසිය අතිූ අස්තුහුව එකතුවීම පිළිබඳ නීතිමාලාව සූත්‍ර හර්දාාහකින් ඉදිරිපත් කළතිනවා. සූත්‍ර හාර්දාහකින් ප්‍රකෘතිවලට ප්‍ර්‍යයතු වන හැති පිළිබඳ ශබ්ද විද්‍යාව, බ්ද ශාස්තරය පද සාධන ක්‍රියාව ඕක තමයි අස්ථාධ්‍යායි එවිාකරණගුවන්ත මූලික අපේක්ෂා සනාධි ප්‍රත්්කත්මක් දක්වල තියෙනවා ඊ ළඟටට මේ අස්ථාධ්‍යායි පරිහරණයේදී තවදුලටත් අපි පරිශීරණය කරයුතු කෘතිවාශයෙන් ෂම අප්‍රතිපත්ති විප්‍රතිපත්ති අන්‍යතා අපප්‍රතිපත්ති හරණය පිණිස කියබන්දක්වල තිනු ත් අප්‍රතිපත්ති කියලා කියන්න අඥානම්. අප්‍රතිපත්තිරති අඥ්ඥානම් එකගන්නේ නො දැනීම එකන්න දැනුමක් නැතිකම්ම.ඒතා අප්‍රතිපත්ති කියැන විප්‍රතිපත්ති කියලා කියන්නේ සදදේහා සැක ඇතිවීම විමති ඇතිවීම විපපත්ති අන්‍ය තාප්‍රති පත්ති කියලා කියැ විකෘති දැනු ඇතිකර ගැනීම විකෘති දැනීමම්. ඔයගියපු දැනුම නැතිකමටයි ඒවාගේ සැක සංකා සහිත පැටලිලි සහිතව යම් යම් දේවල් දැනගනින් දීමයි. එහම නැත්තම් බොරු දැනගනව. එකන විකෘති නැත්තං අසාස්ත්‍රීය දේවල් ශාස්ත්‍රීය ලෙස දැනගෙන ඉන්න දැනීමයි මේ ඔක්කොමටක නැතිකිරීම සඳහා අපට අවල් අවශ්‍ය කරනර සූත්‍ර පාණිනගේ අස්ථාධ්‍යයි සූත්‍ර ගන්තය හදාරන කොටට. ඒ සම්බන්ධයෙන් ලිය වෙච්ච ව්‍යා්‍යන් ද පැරණී සම්ප්‍රදායි ව්‍යාකරණ ශාස්ත්‍ර සම්ප්‍රදායම ලික දෙඇත් තමයි. ග්‍රන්තලිප සූත්‍ර ලියනවා සූත්‍ර ලිවට පස ආපව් වාර් වාර්තිික, භාෂ්‍ය, තීකා, චූර්ණි තිපපන සංස්කෘතේ ද ටි්පන කියලා පාලි සම්ප්‍රදාය තමයි ටිප්නි කියය. ටිප්පන ඒවාගේ විවෘති සංග්‍රහ. මිග්‍රන්ථ මාලාවක් තියමු. විවරන මේ ඔක්කොම අ මූලික සූත්‍රවල අර්ථයන් සූත්‍රවල අර්ථයන් වාර්ථිකවලදී වාක්‍ය බවට පත් කරනවා අනූෘතියම දාලා වාක්‍ය බවට පත් කරනවා ඒ වාක්‍ය බවට පත් කර පු දේවල් අපහෝ විග්‍රහ කරන්න භාෂරයනවා සාමාන්‍යෙන් වාර්ිකවල මුූික ලක්ෂණ හඳුන්න්න ුලෝක ඇතිේ න. ක්ටා නුක්ත දුරුක්තානාංචින්තා යතර ප්‍රවර්තති. ග්‍රන්තං වාර්ථිකං ප්‍රාහු ග්‍රන්ථ බේද විපස්්චිතක්. අ වාර්ික කිය කියන්න මොනවද උක්ත අනුක්ත දුරුක්ත උක්ත කියලා තියන දේවල් ව විස්තර අඩුනාං එඒ විස්තර කල දීම. ඒක වාර්ික වල කාරයා. එගේ අනුක්ත නොකියපු දේවල් එකන ඉදිරිපත් කරන කාරණයයට අදාලයි ඒහෙත් එතන දක්වල නැති දේවල්විගලා කිරීම ත්වාර්ථක වල කාරයක් උක්ත අනුක්ත දුරුක්ත එකවි වැරදි විදිහට යමක් කියවෙලා තියෙනවාන යම පිළිබඳව ආන්න ඒ පැහැදිලි කිරීමත් වාර්තිික වල කාය බන්න උක්ත අනුක්ත දුරුක්ත බලන්න පැරණි මේ ග්‍රන්ථ නිර්මාණය කලා තියෙන පදනම බලන්නකෝ. අද මේ පොත් කියලා ලියන ඒවයි මේ ගත්තාහම මේගේ ලොකූ පරතරයක් පරාසයක් තියනනි ඒයාගේ ශාස්ත්‍රීය පදනම. උක්ත අනුක්ත දුරුක්ත කියන මේවා හා සම්බන්ධව විග්‍රහඉදිරි පත්කිරීමත වාර්ථිකවල ප්‍රධානකා.මගේ භාශ්‍ය කොමෙන්ටරීස් අටවා කියලා කියන්න භාස්්‍ය කියල ගංක. දර මේ භාශ්‍යවල් ලක්ෂණත සූත්‍රාර්ථෝ වර්ණයතේ යත්‍ර පදයික් සූත්‍රාණු සාරිභී. සොපදානච්ච වර්ණයන්තේ භාෂ්‍යං භාෂ්‍ය විදෝ විදු. භාශ්‍ය පිළිබඳ ඉතිරන සූත්‍රාර්ථතෝ වර්ණතයේ යත්‍ර. සූත්‍රයේ අර්ථය වර්නා කරෙන නන්. සූත්‍රයේ කියවන බූලික අර්ථ දෙෙන්න්න ඒ එක වරනා කිරීම. හැබැයිඒ කරන්න ඕන පදයික් සූත්‍රවන් සාවාරිභි. සූත්‍රයේ ඇතුළ තියන පද ඇරගෙන තමයි ඒ සූත්‍රාට්‍ය දෙන්නේ තවට ඕන ඕන දවල් අරගෙන නෙවෙයි. තන්ට ඕන 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 විදිට අඇරගෙන කතා කිරීම නෙවෙයි. සූත්‍රය ඇතුළෙ තියන පදයක් දෙකර කළලා ඇරගෙන එහි. එමගින් ඒවා පාවිච්චි කරමින් ඒවා අනුසාරයෙන් මූලික සූත්‍රය ආර්ථයේ විදහ දැක්කීම තමයි භාශෂ්‍යයක ප්‍රධානකාරු. එවි තරක්න සපදාානිිච වරණ ඇන්තේ ඉ අතරින් පතර තමන්ගේ වැඩි පැහැදිලි කිරීම සඳහ තමන් අතිනුද්ධානෝ අතින්දාාන කලා ගැනර මූලි කාරණයන් විකෘතිවෙන් න ප්‍රතිපත්ති වි ප්‍රතිපත්ති යන්්‍යත ප්‍රතිපත් නෙවේ. ඒවත් නැතිකිරීම සඳහා ඕමනා කිරීමට අවශ්‍ය දේවල් ඇතිනිද්දාලා ච ක්‍රීම තම භාශ්්‍යවර ලක්ෂණ එනිසා ම මේ කාර්ණ කීපයක් පිතරයි අස්ථාධ්‍යායි සම්බන්ධයෙන් සිරිපත් කල ම හිතන කාල වෙලා හඟක් දියාදැන්ගත් අවසාන වශය කියන තියෙන මොනකෘතියක් කැන්නේ අස්ථාධ්‍යායි පවනක් නෙවෙයි ඕනෑම ශාස්ත්‍රී ව්‍යායාමයක එදෙනකොට මුලින්ම අපි වෙන්නට ඕනෑ. අපිළඟ සුදුසුකං හදාගන්නට මොනාද. එකක් එකක් තමයි අදම පාටකෙකු නොවීම හකැන. ද පාටක එක් වන්නන අදම පාටකය ලක්ෂනව සික්ෂා ග්‍රන්ථවන සඳහන් වෙනවාන ගීති සීග්‍රී සිරක් කම්පි තතාහා ලිකිත පාටක අනර්ථක් ඥෝල්ප කන්ටස්්ච ශඩේතයේ පාටක අදම පාටක අදමය හය දෙනෙක්කන්නවා. අදම පාටකෝ හය දෙනෙක්කන්නවා. ගීති ගීති කියන්න ඇද ඇදා කියනෙ එකිකන හරිගයට කියාගන්න බැරි බැරියි හරියට කියව යමත් තියෙන විදිට හරිගියයට කියවන්න බැරුව ඇ ඇද ඇද ඇදා කියවන එකවා ගී. සිීග්‍රී ඉක්මට කියගෙන නවා එ ඇැන පදහරියට අඩ න්නෙ නැතු අක්ෂරහරියට උචාරණය වෙන්ඩ අරි න්නෙත් නැත්ව ක්මට කියගෙන ඒ එකත් ශ කම්පි ඔළුව වන වනවා ඔළුව වනවනවා කියව නැති මේ අ අදහස් කීපැත්ති නවා එකක් ත සෙරක් කම්පි කියරගෙන මේ බෑ කියල යමත් කියන්න කියලකිම බෑ කියන ඔළ බෑ කියල කියනවනම් ඒකත් අදම පාටඨකයකේ ලක්ෂණය අනිත් කියවනකොට නිකම් ඔලුව පද් පද් කියනවා නම් ඒත් අදම පාටකේ. එවගේම අලිකිත පාටකක් ඒක නැති දේවල් කියන එක ලියලා නැති දේවල් කියවනවා. අතින් දාලා කියන තමාරට පොතේ තියනෙ හරිට ගවාගෙනයන්න බැරි නග අති ුත්වනවා අතින්දානෝ. ඉ අනර්ථක්ඥා එක අර්ථමතු වන විදිහට නෙවෙේ අර්ථක දැනීමෙන් තොරව ැන ගිරා පෝත්තක න්‍යායෙන් කියව. ගීරවා ඉතින් උුද්දට කියවන තම වතන කිීවට මොකොද අර් දගෙන කිය නව ආරණය වගේ අදම පාටකයන්ගේ හැටීම තවයි. එක අල්පකන්ටස්්ච එකවේ හරියටත සද්දෙන් කියන්න බෑ. හරියට සබ්දෝච්චාරණය වෙන්න නෑ. මේ මේ විදිඇත අදම පාටකකින්න අදම පාට කිව බවට පත් නොවීම ග්‍රන්ත හදාරන්න ටඕන එ එ වඩුවන මොකද අදම පාටකෙක් නෙවෙයි. ද දුෂ්පාටක නෙවේ වෙන්්‍රවනේ සුපාටකු බවට පත්තනෙන හොඳ පාටකයක් වෙන හොඳ පාටකයක හොද මාදුරියන් මිහිල් ලෙස කියවනවා. අක්ෂරම් ්‍යක්ති. අකුරු හොන්දට පුච්චාරණයකෙන් අකුරු හොඳට මතු කරල්ලා කියනවා පදච්චේද ොට පද කඩනවා. පද කැඩෙන් ඕන ැවලලි කරනවාර බුදුරජාණන් වහන්සේගේ ද කුණුකුල් පෙරෙට බතව තබා කියලව පැරණි කියවනක් ගැන කියනනේ.ඒ නරක තැන්වලින් පදකදාගේ. හරි ටැන්වලින් පද කැඩෙන්න්නට ඕන දැන් අපේ වගේ නර වැරදි විදිහයට පද උච්චාරණය කරනේ තියෙන දැව ඇැව පෙන්නත්්ද මේ පිරිත් දේශනාවල එහෙම අර පිට කියන්න මොකක්දවයේ උක්හෙත්ත කක්්ග මතිහත්ත සුදාරු නන්තන් දාවන් තයෝ කියන්න කොම දාවන් තියෝ ජනපතන් කියලා කියන්න වැරදි විදියට නෑ තයෝකි ජනපතන්කි පම ජනපත කියන්න ජනාව ජනයා යන පාරගනකම එ කියන්නඩ ඕන එක හොඳ තියෝ ජනපතන්නේ.තියෝ ජනපතන් ඔය වගේ උඟා කරදදන තැන් අපි තියනවා. තිය හොඳ පාටකි කුණහම හොඳට අක්ෂරුච්චාරණයනවා පද හොඳට කඩන්න ඕන. පැරිදිත ඇැන්වල්ලින් පද කඩන්නේ පදච්චේදක්. සුස්වරහ හොඳට හඬ නැගෙන්ඩ කියවන්න ඕන හොඳ හඬක් කියෙන විදිහයට. එක අපි මේ කතා කරනට අරර ටකරන් වහලයට සියබලා කඩන්න වගේ නෙවේ. මෙහෙරයට පිළිවෙලට කියන්නට ඕන ඩෛර්යාන් දිරිමත් බව ඇතිකර ගන්නට ඕනන. ලය සමර්තන් රිත්මයක් ඇතිව ලය සමර්ථතාවෙන් යුක්තව කියන්නට පුළුවන් අන්න එහෙම කියන කෙන ම හොඳ පාටකෙක් බවට පත්වෙන්නේ ඉතින් එස්සේ මේ ශාස්ත්‍රීය කටයුතුවල යෙදීමට සියලු දෙනාටම සුබ පතමින් ගයක්ला प्रतना කරමින්මගේ අදදलाwak saatnya sitak අවता ස ला बवना कै शद्याले संस्कुताशास्थाansi जेप कै्या बहुत ज अत्मा Jeमनीमाब की फिलिस यूनिर्सटीरी क breathing තුम्हाත්ම අवස්थාව සබंधය වගේෙराධන विविදध्याලले සभाාव्य भाාषतिनांसी සංස්කृති පිළිබඳ මහාचाර्य ශरोोහන සි් रखන මहात्मा में सबंද्रलााइवा මේ කතිकाාවත में वि देशනය සඳහාए වගේ ක විද्याල भागवि්‍ය दिंसी කතිकाචය उගලති මवाල්ला මුुදු्र සම්बं्रलााइनවා ඒවාගේම කල්ල ශද्याල ස් प्र शास्त्र අतिनाන් से माර්ල जසිර හාගරජ සිද्याල ස भाषति सेनिल साथमात्मा आद विदතුන් සमूහයක් මේ අවස්ථාවට සම්बන්ධ ලා තරම सी පනස් පක් किसी හැටක් වගේ රිස සब ේ තාක්ර ඒතික යම්ිරිසක් කඩුණන නමුත් පටගने අවසානය දක්वाම විसाල පිරිසක්මට රම प्र්‍රසන්साය में ෙෙන්්වලින් සාල පිරිසක් සම්බඳධලාලන්න වැදගත් වැදගත් කාර්ණයක් අද සාකච්චා කලේ හැතරම පානිිදී ව්‍යාකරණය පානිනී ව්‍යාකරණය අපි ලංකාවට මීට මීටඩා හදුන්වාදගේ යුතුව පවතින වගේනකයි මගේ අදහස අපි පිරිවංවලත් විශවවිද්‍යාලගලත් විශිදාල වලය අම්මටමකින් අපිම අධ්‍යනය කරාට පටහාමුදුරුව ඉතා පුතුල අද්‍යන කරලා තියනවා දකවසිනමසුව ින්. पිब करना आकारें इ त्र विश्द्याल වलतने अ द वालपने जान मैं माी विश््याललात अ में करරना दी सा या कल्पना करें में पिलि बंद बहा बान संबंध करග देशनයක් सिद्ध करना ना හई पाणनी पිළිबව हदुननद पिुन त्र में අ කරපු ्याකරණ විග්‍රහ වටිනවා වගේ මට पड़ා මට හිතगी අර සම්පचना ක්‍රම सूत्र්‍ර ලක්ෂණ සूत्र්‍ර ප්‍රवेේද හදमेදී අාවදානයට ලක් दේवाල් මේ පිළිබව පණ ගැන ප පිළිබඳව කරපු ගහය දි ති से වट ට සම්බන්ධ ंगශ නම් सधම් කරපු අපේ विदवතුන් को ත्य සලීව ගौरोनी सी කමින් අवस्थාව යොමු ේ प स य ंद नाාව सही पन डन प කමन मेंබළිව बड़ වෙला වා साखलााइ करला ුව में अवस्थाले अधस देखव अवस्थन දන්නේ ්‍යා කරන්න සම්බන්ධ මාत्रෘකානනි අනිතක පාණිනී පිළිබඳව ගොඩක් දෙැන ගඩ ගොඩක් ඇ ර ඉව සි තු බ ප බ දන්න න ම ල පණ මොක්ද ලා සමරය සහරය එක නක මනගුණ ම ම පිළිබඳව ජනුව පිළිබඳව න්න රණ වගේම. Moving... On ham eh <laughs> ल ल जस्टका चा्य आचा्य एवागे आपत आचा्य वरे को हटट अभी बहुतत् में गौरंगसी हिपत करना ब बहुतद्धापालले विश्विदले संस्कृता देनान से अंस प्ररधान पेमावद्य में पेमान हादुरत प्रत में अप बहुत मतना स्थूतिवंतवेෙනවා අපट निවැनी करणुकारणना बहुत राशिया केनहरधकमिंग में देशने पतिम पिළිबंदर දුන්හන්සේ වැන්නේ විදධතෙක්කු අපට සම්බන්ධ කරලා මේ දේශනයට අපට සවන්දීමට අවස්ථාව ලබා දුන්න අපේ භික්ෂ විශ් විද්‍යාලයේ සංස්කෘත අධනංශයංස ප්‍රධාන දර්ශනප්‍රති අපේ බලදර ඉන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේට අප බෙහෙවින්ම ස්තූතියිවන්ටවෙනා වැනි ශාස්ත්‍රීය සංවාද ශාස්ත්‍රීිය දේශන සකස් කරලා අප දැනම වර්ධනය කර ගැනීම සඳහා අපට අවස්ථාාව ලබාදීම පිළිබඳව. ඉතිහ. බොහෝ කරුණු කාරණා රාසයක් හැමේ විශෂය පිළිබඳව අපට තව ඉගෙන ගණඩ තියනවා අප පෙමණද හම්ුරන්ගේ කරුණු පැදිලි කිරීමම් බොෝ දේවල් අප ඉගෙන ගන්ඩට අවස්ථාව අපි සලසාක ඇත්ත තවත් අපට බොහෝ පැතිකඩවල් විබර වෙනවා උන්හන්සේ දේශනය ඇහුව හාම මේ ්‍යකරණ ශස්ත්‍රි පිළිබඳ වධනය කරන්ට විශේෂය මම මේ දේශනයට ගොඩක්ම සතුට වෙන්නේ අත දවසේ මගේ ආචරපාදීත ම මේක හා සම්බන්ධ වෙච්ච දේශනයක් මෙ මාතෘකාවක් තමයි මම දෙන කරමින් සිටින්නේ තින් ගොඩා කරුණු මට මේ වෙලායේේදී ප්‍රයෝජන වත් වනා නිසා බෙහෙවින්න උන්වහන්සේටත්ඒවගේම අපේ ඉන්ද්‍ර ජෝතිස්වාමින්න්නන්සයටටත් එඒවගේම භික්ෂවිශවවිද්‍යාලේ උපොලපතිස්වාමින් වාන්සේ පදදාාන පිටාධ පතිස්වාමින්න්නාසේද සිරු දෙනට අප බෙවින්ම ප්‍රතක්ෂතපූරුක ස්තූතියි පුද කරන්නට නම්න්නේේ අවස්ථාවක් කරගන්නවා ොමත්ම ස්ති මුදුන්නේ ඒවගේම අදස්වීමට න්න අපේ බේරදින විශිදධාලය සම්භාාව්‍ය වාසාතිනන්සේ සංස්කෘති පිළිබඳ ආචාර්ය ර්‍රහණ සනිවිරත්න මාතමානන් ෘතු මාට අවස්ථාව තියෙනවා අනාස්වකිරීම සහා බොහම ස්තුතියි පනිිතාමුරනින් ඇතන අපේ පණතාහුදුරෝ කලින් කිව්ගවා වගේ මටත් අවශ්‍ය වෙන්නේ මේ අපේ ආචාර්ය මාතකම පේමමානන්ද ස්වාමීන් වහන්සේට ස්තුෘතියි පල කරන්න උන්වහන්සේගේ මේ පැහැදිලි කිරීම කුරුව දෙෙක් දිහට ඉතාම විශේෂ්ටයි මොකද අපි කරුණුකාරණා දැනගෙන හිටියට ඒක තව කෙනෙකුට කියා දෙන්න තවත් විශේෂ හැකියාවක් වුවමන ඒක හැමෝටම පිහිටල නෑ හැමෝට ඒක හොඳින් කරන්නත් බෑ ඒ වගේම අපි දන්නවා මේ මෙතනන්න ප්‍රේක්ෂක ශ්‍රාවක පිරිසදිහ බලපු හම බහෝ දෙනා ශිෂ්‍යෝ ඒ අයට පානිනී පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමේ ප්‍රවේශය සලසාදියම ඉතාම වැදගත් ඒ සඳහා ලියවුණු පොත්පත් රාශයක් තියෙනවා නමුත් ඒ පොත්පත්තරට පිවිසෙන්ට කලින් ඒකට රචියක් ඇතිවෙන විදිහට ඒට පහසුවෙන් ප්‍රවේශ වෙන්ඩ පුළුවන්ගෙන විදිහ මාවතක් තනා දීම ඉතාම වැදගත් ඉතින් අපේ ආචාර පේමානන්ද පණිතාහාමුදුරුවෝ ඒ කාර්ගය ඉතාම මැනවින් ඉටු කළ බවයි මට මේ දේශනයට ඇහුන්ගන් දෙෙනකට පෙනුනේ සහ දැනුනේ මකද ගෝල්ස්ටියක හෝ කාඩෝනා හෝ වෙනත් පණඩිවරුන් විසින් ප්‍රචනාගරපතු ඉංවේසි පත්ත් පානිණී අධ්‍යයන පිළිබඳ විශිෂ්ට පොත් හෙමනත්ත කෘති විදියට සලක නේවතියෙනවා ඒ ආදී එවන් කෘතිවල තියන ගැුරු කරුණු හෙමනත්තං විස්තරවලට පිවිසන්ට පෙර කෙනකුට පානිිණී කොයිතරම්දුරට පහසුවෙන් පිවිසිය හැකි මාවතත්ත හෙමනැත්ං ක්ෂේත්‍රයක්ද කියලට පැදිලි කරලා දෙන්ද අපේ පේමානන්ද පණඩිත හාමුදුරුව බොහොම විශිෂ්ට විදිහයට සමත්කම් දක්කුවා කෙනෙකුගේ රුච්චිය ඇතිවෙන විදිහයට ඉතින් ඒ නිසා මේ කරුණුකාරණ දෙැනැගැනීම තම නක්නෙමයි ඒ තව කෙනෙකුට කියාද මේ විශේෂ හැකියාවක් ගුරුව රෙගුට තියෙන් ඕන එහම නැතිවුණොත්තඒ අපි අර බුදු සහ පසේ බුදු සංකල්පය දෙකාත්තර තියෙන වෙනසා වගේ ති අපේ දේමානන්ට පන්ිතා හමුදුරුව ඒකට එතම හොඳ දස්කමක් කුසල්ලතාවක් හි කරගෙන තියෙන ස්වාමීන් වහන්සේ නමක් අපේ ආචාර්ෙන් හාමුදුරු හාමුදුරන් වහසේ නමක් එනිස බොම ස්තුතියියමගේ පළකරනවා ඒවගේ මේක සංවිධානය කරපු බලදුර ඉන්්‍රරජෝති පන්ිට හාහමුදුරුවටත් ස්තුතියි පළ කරනවා මේ අවස්ථාව අපිට හිමිකරදුන්නට. බොහොම ස්තුතියි ොම හතුමාගේ සන්දත් ගෞරනීයි බොහම ස්තුතින්තය අබතුමාගේ දහස් පළකිරීමට තව අවස්ථාව ලබා දෙන්න පුළුවන්. lagi dua makakar seni karena hidupkiri adadangwali ma කර අ වා කරන I ස අවාව අර සණහරමනක රන හාමුදුස ඉතා ගෞර පිළිගන්නවා රදාස් ප්‍රකාශසි සදවස්ථාව තියනවා අන්දුරනම අදහසකට වඩා යෝජනාවකටයි මේ බලාබරොත්ව යෙන්නේ අපිට මේ තිබිච්චි විදිහට මාසිකව එකක් හෝ දෙකක් මේ විදිහයට පේමානන් හාන්දුරු මාර්ගෙන්න් අපිට පාඩු මේ දිගට ගටිනයෝ කරගෙන යන්න බැරිවේද කරනෝනම් වඩා හොඳයි කියලමට හිදෙනවා අවස්ථාවක් තියනවන. ragaman tapi dikatakanlah Balmu pada tahunhanas स् आासज सुबह मे से आधावचीनवसारे गदाय मात्र अධ्याප ब से सुव कीගේ අදහස් ප්‍රකාශකිරීමේදී සිසුුවයක්ක් විදිට යම්ඥම් දෝස සිදුවේවි එයට බොහොමන මස්කරපූරොත්තව සමාභජනය කරමින් අදහස් ප්‍රකාශ කරන්න කැමැති. ඇත්තටම පාචින අවසාන් වසර ගෙන ගන්න සිසුවක් විදිට පානීනය කියලා කියන්නේ බොහොම කට්ටුක සංකීර්ණූ මාතෘකාවක්. ඇත්තටම මම පාචීන අවසාන විභාගට අත්්‍යහැරලදාපු මාතෘකාවක්. ඇතම තේරුම්ගන්නල අප පහසුයි. අදාළ මාත්‍රගාවත් තියාගන්න තරම් වචින හොරුවත් මෙහැමට ඉතින් අද දවසේ පළමිණ වතාවට මම මේ දේශන්ට සහභා ගෙුණේ. ඇත්තරම ගොඩක් ම වටිනවා විශිෂ්ට ඇති විශිෂ්ටයි මං හිතනවා අධින් පස්සේ මගේ ජීතය හැරුම් ලක්ෂයක් වනවා අධ්‍යාපනය සම්බන්ධව. මං තර මම අතහැරලදවපු විෂ්‍යපපුුණු පානීණි කියන මාතෘකා වදමගේ ජීවිතතයේ ප්‍රියතම කරන ආසුම කරන මාත්‍රකා ගෝට පත්වෙන්නට මේ ගැතවුණු පුංචි කාලපෝරාව වැදගත්තුනා කියලා. ඇත්තටම අයින්ගල දව් මාත්‍රකාවගට ඇදබඳගන්න ආකාරයට අපිට කරුණු පහදල දුන්න අපේ පින්වත් පණ්ි ස්මීන් වහන්සේට හදවතින්ම ස්තුූති පූරකව වෙනවා මෙවැනි කර්තවයම ඉදිරියටක්චරගෙන යාමට අවශ්ච කරන ක්තය දෛරදය නෝගි බව දිගාශී ලැබියවා කියලා ආශිරු අද කරනවා පුළුවන් නම් මට පඩිය එප්ික ලබල දෙන්න ඒක්ගේම තමයි මීට පෙර පළමු දේශනයක් සිදනා කියල දැනගන්නට දැබුණා. එහි තොරතුරු කොහොමදමං පන්තිර සම්බන්ධ වෙන්නේ හිොරොතුරු කසේද ලබාගන්න කියන කරනුත් මෙමගින් මට ලබා දෙනුවනම්. බොමත්ම ස්තෘතියි ඇතරම අපේ අපි සතුෘෂ්ටිය අපේ සතුට එකතමයි මේ මේවාගේ සිිෂයෝ මේ පතුකාවලට නැතමේ අන්සවලට ප්‍රියතාවයක් ඇතිව. එල්මන් අකුරු ඉගෙනීමට යොම්වෙනවාන එක තමයි අප අප ක්ෂාව බලාපොරොත්තුව අපි ප්‍රාර්ථනය අපි අපි වැඩ කටය සරලරුණනාගෙනන්න හිමුණාම ඉතින් සතුටී ඔබතුමියගේ. ඒ හැරවම් ලක්ෂය සනකවන් කරන්න අප අපිතල් සම්බන්ධවීමට හැකිරීම පිලිබඳව අප සියලෝ දේශන වීඩියෝ වසෙන් පික්ෂ ්‍යයාල අරපුර සශිලක් භික්ෂ ්‍යයාාලේ වෙබසයි් එක පලවෙනවා ඒ අවුතුමයට ඩනලඩ කරගන්න පුළුවන් බලන්න පුොළුවන්බඩF එක ලබා දීම පිබඳව මට දයන අදහසක් කියිය බහර ි දහසක්කයි ඉ අතුරුව ඒ ඒ අ තම යබට පටය කන්න වෙන්නේ කෙසේ නමුත් අපේ වශ්‍යපට පණවිඩයක් දාලා තින් බම අවශ්‍යායට පිතරුව පිළිබඳ අවසරය දනව නම් උහන්සේ ඉල්ලගෙන මේ පි එක අපට ශයන්න පුළුවන්. නන්ද හාමුදුරුවන්ට අවස්ථාව තියෙනවා දහස් තැක්වීම සකා. බලධහර තෙරූපන් සරණේ නදහර න භික්ෂිෂි දයාලයේ කතිකාචාරය අප දර්ශනය දර්ශනය පිළිබඳ ්‍රතිකාචාරය අපේ ද හාමුදුරුව වහන්සේ දෞරයෙන් පිලිගන්න වහන්ස අවස්ථාව බලධන අතර මස්තතුතියි මට අවස්ථාවක්දීම සම්බන්ධින්. ඇත්තරම පලමෙන් සතුරයනවා මේ මමත මහුර ලොව මේමගේ දේශන සිද්දැකිලීම සම්බන්ධෙන්. මක මං උන්වහන්සක දේශනමට කලින් අහලතියෙනවා ඒත්තෙ මදන්න වවහන්සේට පෙරිදික දර්ශනය සම්බන්ධයෙන් මොකද මගේ සබ්ෙට්ක ෆිලොසොපී එකතක පදන්නවා අයක හමුදරුවන්් පෙරදිග දර්ශයට සම්බන්ධයෙන් හොඳ බෝධයක් තියෙනවා අ දැම දේශනය ඇත්තේක පේරදවිශ්ය සංස්ෘද භාෂාාව දශයෙන් මහාචාර අපේ රෝහණ සිරල මත්මතිතුම සම්බන්ධලා ඉන්නවා ඒකත්තෙකම යෝජනාාවක් විදිල බදදුහර කරන්න කැමති අපට පුළුවන්නන්. එකනේ පෙරදික දර්ශනය සම්න්ධයෙන් තියනෙනම ස්පිප් එක එක මේ දැනුම සම්න්ධයෙන් අප වර්මාන ප්‍ර්නයක්ඇති වෙලා දයනනි කන්නන්නේ. රදග දර්ශය පළිඳ ර්ශනය පිළිබඳ උගත්තු ඉන්නවා වගේම සාංස්කෘත භාෂාව විශාරද ඉන්නවා හැබැයි මේක තියන නියම නොේජ්ජක ලියට ඉන්නති ප්‍රශ්නයක්ක මට දෙැනවනිකා. එකත්තක මං කැමති යෝජනාවක් විදිර කරන්න පෙරදික දර්ශනය සම්බන්ධයෙන් මවත ගහබාම හාමුදුරුව ඉන්නම නිපත්තිනේ රහණ ඉන්නවා මේමගේ ගොරර එකතු කරගෙන අපට පුළුවන්නන් ගැන්නේ ශාස්ත්‍රීය සාකච්ඡාවක් ඉදිරිීට අරගෙන යන්න පුළුවන්නන් මංහිතනවා ික්ෂ විද්‍යාලේ භාද රංශිවිදියට සස්කත රිිපට් පටින් කරන්න ල හොමදයක් විදිරේක. දිනිසාම යජනාවක් දරගන්නා පෙහදුර ලුවන් අපි පෙරදි දර්ශනය සම්බන්ධෙන් ඇත පෙරදි දර්ශනක කතාගන්න අපට සංස්කෘත පැත්තර ගොඩක් බර පැත්තක්තියෙනවා. ඒත්ත ක අපට පුළුවන්න ඒකේ තියෙන සාරයේ එලියට ගන්න පුළුවන්න මංහිතන ඒ ගොඩක් වටිනවා ඒ ඒගනම වවාහන්ේරම ැමතඇත්තම ෝජනාවක් දිරිිරිපත් කරනන්නේ වගදයක් කරන්න පොළුවන්න්න පිරරස ඉන්නවා මදක මහදුරණ වහන්සේත්තින්නවා ඒකත් අපේ ඒ වගදකට යොමුවෙන්න ොළුවන්න ඩටපති ස්තුති අවස්තාවක් ලබතිින් සම්බන්ධ. තරම ඇතරම වැදගත් කාරණයක්ද හාදුරෝ මතක් කරන්නේ නදබරෝ මාතකාව ගෙනෙන්නේ පෙරදිග දර්ශනය පිළිබඳව විශේෂ. අවධානයක්ති කාචර වහන්සේනමතු කරන්නේ අපි අපන් ගිලෙහි යන කාරණ නමේ ඇතර මේ මේ පිළිබඳව බොම ප්‍රාමාණික උගතුන් ප්‍රමාණිකවා තිෙනෙ කරන අය අප අතර ඉන්නවා අප මේ ශ්‍රදයාලාතරන එතරම ඔබ වහන්සේරන යෝජනාව තමයි අප ක්‍රාම කරගත යුතුවන්නේ අපි එකතුලා මේ හා සම්බන්ධ යම් වැඩ පිළිවෙලක් මේවා තවත් ඉදිරියටට අරගවිල්ලා මේ අපේ චාත්‍රවර්ගයාට මේවා ප්‍රධානය කරන්න යායට ආපර්ෂණෙන් යුක්තව මේවා දෙන කරන්න පිබඳ ස්ටි කරන්න අස්ථාව සලසවාද අපි යම් බඩිපිර ොල හදාගන්න ඇතරම ඉතාමත්ත්න පිබඳව න්සේ අදහස්ක් ව පිල්ිබඳු අපි ඇතරම ඉදිරියේ දි කහතා කරනවා බන්ස යෝජනාව අප අමත කරන්න න පිල් බඳද සාකච්ඡාවගේ එදෙනවා. ඒ කියන කාරණය කොරන්දුවක් වසයෙන් දෙමින් ම ඒරඟ අවස්ථාවට යො වෙනවා. අදහස් ප්‍රකාශටම සදා සැදී පැහැදි සිටවා අරුණ ඉර්ති දමගේ මාත්ම එතුමා අපි බොලින් මටක් කරපු ආකාරයට කාල වෙන කොට ලංකාවෙත්ම ඉන්නේ නමුත් අපිට එක්ක විතර කර්ුණකාරණාවල සම්බන්ධ වනවා බතුමාගේ සම්බන්ධරීම අපිට ගෞරරවයක් බොහම ආදරීන් පිළිගන්නවා බොහම ගෞරවෙන් අදහස් ප්‍රකාශ කරන්න දවස්ථාව තිනවා වදහස් සද ක්ක ලද ට ප ර හස ග සිිද නට මට ක්කන මට සන්තු පල ටම සන් සයි වහන්සේ බල ද න්ර බහන්සේමගේ ැත්්මේට පේ බච්ක එකගනග ති බහන්සේද ෙන්න්නකොට ුදස්ාවක විශ්ව විච්වවිද්‍යාල ඉඳගෙන මේ මේ වගේ දකනක දක්ක මටහරි. සතුටයි මොකද ම පාලි පේෂල් කරද හන්සේ ඇතුු හ කන්ඩාම සංස්කොත කර අපඒ එකට සහර ලලා සමහර පේපස දේක හම ම ඔ ඕහෝ. ඉතින් එනිසා අ අපේ තව දෑචාලත් තින්නව දන්න තින් කියන්න තියෙන්නේ සංස්කෘත කරපු කට්ටියගෙන් නොම්ම එක සුපරිම බ්‍රයිතහවත් දක්ෂා බහන්ස තමයි එනිසා බහන්සේ හොඳ තනක ජුබෙනෝ දකි නොත් සහඒෙන් සන්තෝසයනවා ත විදිරියටත් එව බලාපොරත්තුවෙනවා ඉසා මේ දැකූ මවත ගහන්ු හිටිය ැත වඳගේ හිල් ඉන්නවා පහිතන්නේ. ඔබහරි ඊලඟට මේ ඒකයි මහුන්ගත් මට ප්‍රශනයක් තිබුණනහ හන්න ඇතව සේම විශය ගැන හ ආවාහලාන්දරන්න. ෝ මේ ඉතිං රෝහනත් බල හතුුරු කියපු නිතත්තවත් හදුරගොල හොඳ ්‍රකාශකරපු නිසාම ට ගෙන හු ප්‍රස්්න මට ික හි හ මොක ද හමුදුරන් ම කියපපු ලියාගත් මගද ගොඩත් දව ලත් ගන ගත්ත ඒගන්නේේ. මේගේ දැන් කොල තුනයි හයක්විතර මමතන ලියාගෙන තියනවා අලුතේර ගන්නවා. ඒ කියවද මට හිතර නි මාතග හතර දේශන නික සත්‍රයක් වගේ හට සූත්‍රයක් කිය සූත්‍ර ලක්ෂෝගයක් කියවනන්නේ අල්පක්ෂණ ම සන්දික්ඩක් සාරත විශ්වතම සසාරවත් විශවතෝම ගන්නේ. අස්තෝම මනවද්‍යාංචය සූත්‍රරං සූත්‍ර විදෝ විදුහ කියල කිව. එතනම් මොඩ හිතන් ඒ ලක්ෂණ ටිකේ. ක්ොමගේ යන හාහදුරුව කතාාය මුල්ලෙක අඩු න ඩ නේෙක ඕන ැන එක එම ුණන තේරෙනකට ල්පක්ෂර නි කර තේරෙන ක්ෂ හොඳ තිබ බ අසංදික්ගතාව සාරවත් බව විශ්වතෝමක අ අස්තෝබතාව සහ මේ මන අද මේ අනවධ්‍යතා න දක් ොම ති මත හතර දක් කර පු හම දැම්ම දැක්කිස්ල්ලා නේද බල දුරහන්දුරුව එකසිේ පහක් විතර ම දක්කයිති පාටන්න ටා ඒ <inaudible> ක්ෂි oh, <architecturaludo> <-töksame> <inaudible> ැ තක පොටක් ඩුන ම ේ සන් හ ලා ත තුරු විශෂ ප් ෝහනත්තවක මතක්ර මොකද විශෂය දන්න විෂය ඇන්ගේ තියෙනවා ැන් ඒය හතක මහන්දුරු චන්දස් දන්නවා අලංකාර දන්නවා ඒ ඇගේ තියනු. මොනවා අද මද මොන අතකරකෑනෙ ්‍ය කර දන්න කර ක් ේ ල ොඩ ල න්න බව ේන ඉති එක ඒක. මේ හරි වටින ලක්ෂණය මොක දර ඉන්න කිවෝ ගැ හලස්සන වචනක චාත්‍රවර්ගයන චාත්‍ර වර්ගයාට ලස්සටත් මේක මේ ග්‍රහණය කරගන්න පුළුවන් ු ොය මොන බොරුව දම්මත් ගුරුවර වැඩකාරයද නැද්ද කියන්න ගලයින්ට තේන ඉස්සර හටපුහම වැඩ්ද නැද කියන්නඒ එක ශිෂ්‍යෝ මෙත ඉන්නව ගොල දන්නවා එහමම බරුවට හැරනකොට දන්නව නිසා මත ම හාපුරුවෝන්ගගේ තියෙන මේ ඒගුණය තමයි මේ ලස්සනටඒ එක කියා දෙන්න පුළුවන් එක ලස්සනටකයි ිස්ල්ලම් ශ්‍රී ලංකා ෞද්ධාපාල ශවිද්්‍යාහන් දිය අභිග්්‍යාන ශාකුන්තලය ගැෙන මහා විස්තරවගයක් මේ කියල දුන්නමට ඒපත් වුමතක ඇතකොට අනිත්තක තමයි මවතක හාන්දුරුන්ගේ මේක අගේ කරන්නේ මේ දැන් හාමුදුරු කිව්වා පද අර්ථ දැනගන්නා එක. ඒකෙන් කෙරෙන් නිාකර ද ටිකන අප ත් සමහර තේරු ගන්න නැත්ති. ඕකම බුදු හාමුදුරෝක ව දම පදේ පකින්නක වගේ මේ ්‍යකරය දැ ගත් නිවන් දකින්න පුළුවන්ක. පකින්නක වගේ තියනො නිගාතාවක් වීදතන් හෝ අනාදානෝ නිරුත්තිිපද කෝවිදෝ අක්කරාණන් සන්නපාතන්, ජඥඥා පුබ්බ පරාණිචය. සවේ අන්තිම සාරීරෝ මහා පන්ෝ හා පපුරිසෝති පුච්ච ති රතන. අම නිරෘත්තිිපද කෝවිද කියන වචනෙත් අකරාණන් සන්නිපාත ක්ෂර එකතු වෙනවිදිියේ ජඥා පුබ්බ අපර. පරක්ෂ කොහොද පිහිටන්නෙ කියලා දැනගත්තු කෙන අන්තිම ශරය දරනවාක්ක රහත්ව පුළුවන් නක ාරන ගත් ාර ගත්ම හත්න පුළන් කතාව ගත්ද හොඳට බුදු ධර්මය තේරෙනවා ම ැතිවනේ මේ ප්‍රස්නතින නිසා මාවතගහාදුරුන්ගේ මේ ඒ පැහැදිලි කිරීම අප බුදු දහමත් තියනවා ඒ විතරක්නවේ මේ පේවනන් දහදුරුන්ගේ ශෂ ලක්ෂණයයක් වෙන්නේ ඔය ශාත්‍රී වැඩ වගේම මේ හාම තෙරවාදී මහාවිහාර හාමුදුරණ මක්විදියට මේ දැම් ගාතා සජ්‍යායෙන් දැි දැක්ක හරි ලස්සනට ගාතා ස්ලෝක සජායන අද ශලක සජානය පිදැ. පිරිත් කිය හුලුවන්ර ප කවද බදුරහ ුරත්කව සහන කෙලවරන්න අහන්ගන්න හෝනක තියන්න හම්බන්න කියේ ප්‍රස ටත් තියන තිදම. හරි ප්‍රශ්නයක් ඕෝක. ඒඉ දැන් ඕක අප ඇකඩීමියා මන්දන අධ්‍යන චප්‍රේන්න සහර ඇත්තෝ එහෙමනෑ සමරත් වාමින් හන්සලත්තින්ද. මේ එක ඇන්න දැ ඒගොල්ල බණ කියන්නේ නෑ. පිරිත් කියන්න නෑ පිරිත් කියන්න බෑ ඇහු අමකෙන අපේ ඇකඩමික් කියලා ඇහ බලන්නකට ඇකඩමි ුත්ේ වගේම තමයි ඒ එක අන්නෙ ඔ පරිතාදා මංගන්නව. ජේෂ්ට මහාචාරක කෙනෙකුගෙන් මේ ප්‍රශ්නයක් මතු කරාය සූම් සංවාධයකදී. ප්‍රශ්නය අහනු විතර අරන් පෙමණඳහුරතු ඉත් සංඥාව හැට ේති බල නැතිවෙනෝගේල ඉත් සංඥයාවගේ ලොක වඋට්ටුන පටස් ගලම කියැන මේ බයයි. ඉ ඉත් සංඥාවට වදක්ුණ ඒගැන මේ දුවුණු. ඉතින් ඒනිසා පේමණන්දහඳුරුවන්ගේ මේ සාාත්‍රීය ලේකන ශ රි රි පිරි ද ත දර හ තුර හ ති න ංකිවේ සිංහලිගවත් හරි ලස්සනයි පිසදුු පහැදිලි එකකොට එක ලාඩ පිරිත් කියන්නගේ යාම අපි දන්නුව මැනික් දිවල පලාතේ පලාතම කැමති හා දුරු ි හන් න නිසා බොහන්සර වං ගොඩක් දේවල් කිව්වා ඉතින් මම පාර්ථනා කරන්න තව සූ ප්‍රාර්ථනා කරන්න පින්දන්න මටතේරෙන්න්නේෑ මං මටක කියන්න තියෙන්නේ. මේ බුද්ධ වචනකින්මකිවුවොත් අපේ දීගනිකායි ගෝවින්ද සූත්‍රය මහා ගෝවිීද සූත්‍රය කියනවා මේ හොඳ කෙනෙකුට සූප්‍රාර්ථනා කරට බවමත්තු කියලා. බවමත්තු කියලා ඒ සුප පාර්ථනාව ලබන කෙනා දුති අයිභක්තියන්තියෙන බවත්තු අපිතුම අයස්මන්තාම් පේමාණ ද කියින්. බව කියන වචන තේරුම් පහක්විතර තියෙනු ඇත්වස. ව මට කියන්න තියන්නේ බවමත්තු ආයස් මන්තන් පේමානන්දම් බව කියන වචනේ බවෝ බුද්ධි විශේසාදිකම සබ්බ කල්්‍යාන සහ මංගලකින් හැමේකම් තියුව එනිසා උන්වහන්සේගේ බහන්සේ ඇතුළු කාටත් මේ සුර්වාාතන කනම් පේවානන්ද හන්තුරුන්ගේ ශාත්‍රීය සේවය කර න්වහන්සට කායගක ශක්තියක් මානසි සක්තිියත් ලැබේවා. කියලා प्र්‍රාර්ථනා කරමින් ස්තුතින්තවින්සි ලුදනාට මන්්‍ය හැෙනබෝ ස්තුති බොමත්ම ස්තුති අරණමත්ම ගඩාක් දවල්කිීවාඩාක්වල් කෙටියෙන්කිීවාඒ ඒ දේවල් අප ටතර බම හන්තර තේරනවා ඔබතුමාගේ ඒ අදහස් කර දේවල් හොමත්ම ස්තුති ඔබ අබතුමා සම්බන්ධ වීමමසාහදහස් තැක්වීම පිබඳව අපි ස්තුෘතියි प्रකාශ කරමින් අපි වෙලාව වැඩන් ගිලනිසායික්මටක් මට කතා කරනයන්නේ ලටයන මුදුවන්ට විනාඩියක අවස්ථාවක් දෙන්න පුළුවන් මුල තියෙන හාහමුදුරුවෝ සෙරුවන් සනය හන්දුරනේ අදරේ මුලින්ම කියැනවන හාමුදුුරෝ තාම ද්‍රාසවත් දේවගේන රෝපු වැදගත්ම් ඉ මේ දේශනය පවසන්න ේදු මුලිමගේ තරන්න ඕන के आधा सति धा चनागे अंदण लंखावि देंगेी रास्व्य नहीं प्रिर िनगाने विद्ध भ सारव्य्या मेंई न अवध काररणवा सम में सारतव्य व्याक्र्मिया पानी व्याकरर्म पजनगानाखोटे जाන්නේ සාරස්වතු වයාා කරගනේ අපේ අයයි ගෙනදන්න නිසා ලයායුනක් ේසා ව්‍යාකරන අතරනය අධ්‍යනේ ගැන් අප අය වැඩිකපුර යොමු නොවීමට ප්‍රධාන ේතුවා කැටමට අ බෝධ වෙච්ච කරනවන් මේ සාරස්වතු ්‍යාකරනය අපි ගෙනනාන්න නිසා ඇතකොට ගැටලුවක් තියෙනවාද කවර ෝ ත් බොස් දෙකටක් දාළතුනේ ඒේ වගේ කාරන අාවස් අටයි තියදී එ වගේ මස්ටදාය ගැන්න ්‍යා්‍යාන එ වගේ ලොකුලොක විග්‍රහ බන්ත්‍ර තියෙද්දී එ වගේම රබු සිද්ධාන්තකවුණු දේ සිද්ධාන්තකවුණ දේගේ සරල කරල ගන්න ගත්‍ර තිීද අපි සාරස්ෘති ඉගත්න ගන්නේ කියන ගැටවක් තියෙනවා එතකොට ලංකා රුගන්නන්න කියන කාරනාව පිළිබඳුව ममे कि में मगयादा सा कैदिएट अ माम हितनावा अी राबुतातझे ගේ ए सिद्ताा मुझ वाගේ ग्रंत अज्यनेय क्रंट यमूनोंत अपේ में सांस्कुट यात्रर में सम्बंधित इंडिया ग लो, मैं लोकेट रतेला हो लो के न विद्धारटलो अ में शिष्य हो याम किसी ලොකු දෙයක් කගෙන ගන්නේ ඇැත්තම් ලොකුන් සේවාවක් කරයි කියලලා මට ලොකු අදහසක් තියෙනවා. ඒවිිල් බන්ඳව කොට්ට කතා කරන්න නැත ඉතිරි බඳවල අදහසක් හැටට තුමයි ප්‍රකාශ කරන්නවා තෙරුව ක. අප පිතාදුර ඉබිල් බඳව අදහසක්තාක්වාද අවශයම ඔවු අපේ මුල ටයන හාමුදුරුව ඉදිරිපත් කරපු කාරණයේ. ඇදගත්වෙනවා මට මතක හැතියට අප කුඩා කාලේ තිබුණ ප්‍රාචීන අවසානයටත් ලගුසිද්ධන්ත කවමුද අනිවාරි කරල තිබුණන අ ව්‍යාකරන කෘතියක් හැටියට පරිසල් නිය ග්‍රන්තතියක් හැටියට ඒ කාලේ ලගු සිද්ධාන්ත කවමුදිය තමයි එකලේති ලගු සිද්ධන්ත කවමුදිය ඇන්නේෙ තස්ටාධ්‍යාව ව්‍යාකරණනයම තියෙන සූත්‍ර අනමුෘති හිතං ලීල තියෙන පොතක් ඉතින් මේ නමුත් ඒක පස්තිකාලිදී ඒකත් නැතිවෙල් ගිය ඇත්වශයෙන් ඉන්දයා වෙනම් වෙන කිසිම කෘතියක් හදාරණ වට හදාරන්දගොල්ලෝ ඉඩ දෙන දෙන්න නැහැ දෙන්න ඉතින් පාණිනීමම තමයි පාණනියීමම පටන්ගන්න එක පානීය හදාරනිින්මම තමයි මුලින්ම ක ලයතු දේ හැටියට අපි සලගන්න නමුත් ඔය පශ්චාත්කාලීනම මෙ ආ ආදුනිිකයන්ට සමහර මොකද මේ පානය සම්බන්ධව මාතෘභාෂාවෙන් ලිවිච්ච පොතපත නෑනි ැ අපේ ගත්තුත්හෙම තාම ලංකාවේ පානී ව්‍යකරණය සම්බන්ධව සිංහලෙන් මොක්කපුත් ලෙවෙලා නැහැනකැන අර්ත්‍ය අ්‍යාන කොත් හෙම නෑ එ නිසා මේ ඒ නිසා ආදුනිිකයන්ට මේ දුස්කරතාවක් තියම ත් සාරස්තව වගේ පොත් බොහොම ජනප්‍රියවුනා ලංකාව පස්චාත්කාලින. ප්‍රක්‍රාග්‍රන්ථ මලාවක්කොයි පාණිනය ගුරු කොටගෙන් පානිිනයේ ස්වභාවේ ඇතිකක් වෙනස දැන් ට කියන්න බැරුණ මේදේශනයේදීත් මටාර සිවෂූත්‍ර ගැ කියන්න ලූුණන ඔතුුණකිවල හ නෑ න ඇතටම පානිනයේදී යක්ක්ෂණ මාලා හඳන් වන්නේ ආයි උන් නිරුල්ලොක් ඒ ඕ අයි අව චය. හයවට ල යමඟරන ජබං ගඩ දස්ට ගලදස් කප චටත චටතාව කපයි ශෙසසර් හල් කියලා ඒ දෙටති ඒක මහ පුදුමාකාර විද්‍යාත්මක තාක්ෂණක සැලැස්මක්තිය. ඒ ඒ සැලස්ම ඇති. නොත් ඕක සාරස්තන ගොට මේ ම චට් බොක් එක දැක කෙනෙ කාරතියන සාරස්තයයි අස්ටාධ්‍යයි පොඩ සසන්ධනය කරන වෙති සරස්තටනකොට මේක බොඩ්ඩ කර අ පානිිනේ තිය පාිනිය එකම සිවෂූත්‍රය වඋනාට ඕකයා අනු සත්‍ර දා හතරක් තියෙනවන්නේ මුල් සූත්‍රාතරය සෝර් අනිත් සූත්‍ර දාහයෙෙන්ම ව්‍යන්ජන. ඒවත් යන්ජන කණ්ඩායන්ගත කරලා තියෙන විදි. එක්තරා විදියක්ක්. හකාරේ තැන් දක විදිලා තියෙනවා. නමුත් ඒක එක්තරා විදයකින් සංකීර්ණයි කියලා හිතලා ඊට වඩා සරල්ල ක්‍රමයක් ගත්තා. මේ සාරස්සතේදී. ැම් පාර්ණිනිය ඔය සිවෂූත්‍රයේ ගත්තා හම සිවෂත්‍රයේ ඉත්සයිත්්‍ය ය සූත්‍ර දාහතරේ දහත රක්ති න ඉත්සයි් ඉත්සයිත්්‍ය දාාහත රක්තිනවා. නමුත් සාරස්වතයේ දී. එහම ඉත්සයිච් දාන ැව කෙළින්ම ආE ලු ඒයි අව් අය වරල යන්නම ජද ගබ ජදකප කාප චට්‍රත ච්‍රතක අපප ශෂ ආධ්‍යන්ත භ්‍යාමකින කෙටියෙන් හැදවා. එති ඉත්චායින් කලම දාල දැක්මයිකෙද.ඉතින් ඒවගේ මොක හේතු සාරස්වත පටන්ගන්නම සාරසවත පටගන්නම මොකද පනන්මේ පරමාත්මානම් බාලී ෘද්දිසිද්ද රස්වත මු ප්‍රක්‍රියාන්න බාලදීවෘර්ධ සිිද්ධන් බාලයන්ගේ අවබෝධඥානය වැඩිදිවුණු කිරවීම පෙනසම මේ සාරස්වතෙල යන්නන්නේ කියලේ අනබෝතිස්සරු පචර පොත පටන්ගන්න දෙනිසාම අද වගේ සංකීම තැන් අතරම. මේ ඇත්තම සංකීන්න කියලේ වචනමත් යන්න ෝදන ඕක කිවත්තෙම මේ ඉදියාව පාලණය අදින කර අපට චෝදනා කරවි එම සංකීන්නත් තැන අපි ඒ ලේසි පාරවල මං ඉස ලකිවල ගුණෝ පායන කේති පාරවලින් මේ භාස සබ්දඥානය ලබන්න බැකිලා මේක යන්න තියෙන ඒ දීර්ග පාලය මෙයන් ඕන ප්‍රකෘත්තය ප්‍රත්වය විභාගයට අධේරෙන් අධියර ඒ යන්න ඕන විදිහට මෙයන් ඕන ති අන්න එනිසා. එසා මොලටයන්න හාමුදුර ඉදිරි පත් කරපු ඒ පානිිනය සම්බන්ධ උනන්දුවක් ලංකාවේ ඇතිකිරීම වැද පිරිවනේද උනත් අපිට එක්තරා කොටසක් හරි මේක නියම කරනවං ඉතාම වැදග. දැන් පානීතිය අසාරස්වතයවත් නොකර තත්වට පිරව මොලත් පත්ලනතින් ඒක ලොකු අවාසනවන්ත තත්ව නිකතින් ගත්තහම දැන් අප වි්‍යාර සපදය ශ්‍රී ලාංකාක හාමුදුරල් බාලාවබෝධන කියන ලංකාවලි විච පපදක්න දේද තො ්‍යාකරණ පොතක් සංස්කෘත. ඒවාගේ අපේ තියන උනන්ද හොඟ කඩුුවලෑනවා ඇති වහන්සේ මතුකරපුකාරණය අගේ කරනවා. පිරිබං වලත් පිළිබන්ධ ඒ ආභාශයවත් තේරුන් ගන්න අනියම කරනෙකොද ප්‍රාචීන විභාගවලට නීව කරන එක හොඳයි. වගේම විශ්වවිද්‍යාලය අ්‍යියනේදත් තවදුරටත් මේ සම්බන්ධ උනන්දුවත් දක්වනෙක් ඉතාම ොහොඳයි මෙච්චර වෙලා ති හුඟ දෙනෙක් අදහස් ප්‍රකාශ කලා තත් අදහස් ප්‍රකාශක කරන්න කහිපදනෙ. ඉතින්ගේ අදහස් ප්‍රකාශ කරපු සියලු දෙෙන අටර්ම මගේ ප්‍රශංසාාවත් මේ වෙලාේ ප්‍රධානය කරම ඉතින් මේ ඉදිරිපත් කරපු කාරණය අරර පැරණි ලෝක ඇත්තම එකත් කියනතින යද්‍ර සෞෂ්ටවන්කිංචිත් තත්ගුරෝ රේව මේ නහි මේ ඉදිරිපත්කරපු කාරණාවල වැඩ මේ වැඩ සතහනේ යම්කිසි සෞෂ්ටවන් යන ිෂ්ටු බවක් හොඳ බවක් අසවත් බවක් පලදායක බවක් තරවත් බවක් තියෙනවන ඒක තත් ගුරෝරයේ ඒ මගේ ගුරුවරුන්ට තමයි යඩන. මේ නහි ඉමග මට නෙවේ ඒක මට නෙවේ. යදරත් ත්‍රාසවස්ථවන් කිින්චිත් මේ වැඩේ වැඩ සටහන මගින් මොනහරි අඩු පාඩුව සිද්ද වුණන තං භාමය ඒක මගේ ඒ මගේ ගුරෝර්නැහි ගුරුවරුන්ගේ නෙවෙේ. එනිසා අපි හසන් කදපාත් ච්චා නෙව නති. අප මවපියන්ගෙෙන්ම පටන් කරන ට පස්ස ගරුද ගුරු හැහමෝගෙම්ම ගොඩ නැකුණු දවල් මේ තියන්නේ පනිසා ඒවගේ සාර්ථකත්ය ඔක්කොම එහට තමයි හැඳනා ක අපේ මේ රෝණ සර ආචරතුම හසග ප ඉන්නවාට හැටිට ගුතුමට අවස්ථාව ාව උමාන් බෝම කෙටියෙන් කියන්න මේ අප පේමන්ත පණිතා හමුතුරු මතුකරු කාරණයම ඒ සාරස්තය වගේ පෘතියක් ලංකාවට ඇවිල්ල පාවිච්චි වෙන්නේ කියලා මේක මෙහම නිබේ සිදුණු දෙයක් නෙමෙයි පානිනීගේ අෂ්ඨාධ්‍යයයේ කියන්නේ සිද්ධාන්තග්‍රන්ථයක් නිසක් ගුරුවත් පොතක් නෙවෙයි. නමුත් ව්ටෝජ දේක්ෂිත ඇතුළු පිරිස අපි earlyලිමෝඩන් පිරියටඩ් එක කියලා කියන එමනැත්තං ආද නූතන සමය කියලා කියන දහතුන දාහතර පහළව සියවස්තල වෙන පොට මේක මේ නැවත සිද්ධාන්ත ග්‍රන්ථ සියල්ලම නැවත සැරයක් ආපෝ හැරිලා බලන පීර කියෙන ව්‍රී විසි කරන කියල ඒ දිහා බලලා මේවා උගන්නඩ පුළුවන් ස්වරූපයට හදා ගැනීමේ සම්ප්‍රදාය මතු වුණා ඒනිසා තමයි පානිිනීය සම්ප්‍රදාය වගේම අපානිණීය සම්ප්‍රදායත් මතු වනේ අපානිිනය ප්‍රමාණතා කලලා පොතකුත් තියනු ිස්තුවර්ස දාහතර හෝ පහලවසිය වැසේද ලියවුුණු එතකොට මෙහෙම වනේ ඇයි පානිිණී අෂ්ට අධ්‍යාය ගරුවත් පොතක් විදිහට එහමනත්තං ඉගැන්න්නේ මේ ටෙක්ස්බුක් එකක් විදිහට පාවිච්චි කරන්න බැරි නිසා ත්‍රේඒ නිසා තමයි ස්්‍රද්ධාන්ත කවමුදී ඉළඟට ඒවට තවතව අතුරු ඒ විදිට ලගු සිදධන්ත කවමුදී ආදී කෘති බහිවෙන් ඉතිං සාරස්වතිය බිහිවෙන්නත් අන්න ඒවාගේ පසුබේම සාරස්වතය කියන්න උගන්නන්ද හදව කොතා තැන් පේමනන්ද හාමුදුරුව පහැදිරි කරා එකක අධ්‍යායවල තියෙන්න්නේ විසිරුණු කරුණු පලවෙෙනනිියට ගන්නපු කරුණු එක පාරටම ක්්‍යවලින් පටන්ගන්න එතකට අපිදන්න පිරිවං චේත්‍රයේ තිය ඔය ෙක්ස් බොක්්ටික දෙයා බලපු හාම පාටක්‍රන්ත දිහා බලපු හාම ඒ වගේ පිළිවෙලකට තමයි ව්‍යාකරණය උගන්නක නියන්නේ නමුත් පානින්නේ අස්ටාධ්‍යය අප හරියට සිදත් සංඟරාව වගේ මුලඉන්දන් එකේ ඉන්නම් උගන්නන්ට හැකියාවක් නෑන් ඒන්සා ගරුවත් පොතක් දිහට පාවිච්චි කිරේ නොහැකියාව අස්ටාධ්‍යයි තියෙන බව වටහගෙන තමයි ෝජ දේශිත හුගේ සිද්ධාන්ත කවමුදිය ලියන්නේ සහ ශබ්ද කවස්තුදුවේ හු කියනවා සිද්ධාත කව්මුදී හරියට කවස්තුබයක් වගේය කවස්තුබ මානිික්්‍ය මතුවෙන්නේ අර ශීරසාගරය මතනයන්නේ එතකොට කබ්ද කවස්තුබ මුද්දරයේගේ ලහු කියන්න තකොට මේ යුගයේමති බිච්ච සංකල්පයක් තමයි මේ පැරණී ඥානයන් ඇතුරෙන් වටිනාම කියන දේ සාරය පමණක් උපුටා ගැන්නේ ඒනිසා මේ කවස්තුබ කියන වචනයෙන් යුතු ග්‍රන්ථ ගනනාවක් මේ යුගයේ බිහි වෙන ඒ කියන්යට පැරණ සිද්ධාන් ඔක්කොම අලල ඒක සාරයන් පමණක් මතු කරගෙන ීමමක දෙෙම නැත්ව එක උගන්නන්නද ඒ නිසා ඒ කාලේ ඉන්දියාව ජනප්‍ර වෙච්චි කතියක්කමයි සාරස්තය මනයම් ක්‍රමේගින් හෝ මේක ඉගැන්ව මේ අත්පොතක් විදිර පාවිච්චි කරන්නට ලංකාවට හඳන්වාදිීලා තියෙනවා ඒක යින් පස ජනප්‍රිය වුනයිතින්ඒ නිසාඒ අභහුවයක් නෙමයි ඉගැන්වීම මේ අපහසුතා දැන් සාරස්තය අධ්‍යයනය කරලා පානිණී දිහා ල්ල බල කෙනෙකුට එක පාරටම පේන්නේ මේ කවුල් සහක බව ඒක අපේ අධ්‍යන ක්‍රමවේදය සහ පියඒකට පිවිසණ ක්‍රමයන් නොමිස අස්්ටාධ්‍යායේ වරදක් නෙමේ අස්ටාධය දැ විශේෂෙන් කාඩෝනනා ජෝජ් කාඩෝනා වගේ පටහිර පර්ේෂකයන්ගේකති දිහා බලපු හම යාල පැහැදිලියෝ පෙන්නල දෙනවා මේ අෂ්ටාධ්‍යාය උගන්නන්ද හදපු පොතක් නොවන බව ඒක තියෙන ගැත්තලු නමුත් ඒන්ගේ වෙන්නන අස්ටායිජායන් අසාර්ථක ග්‍රන්ථයක්ඒකමදේ ඒක ශිෂ්‍යයන්ට එකේ ඉනම් ගැන්නීම සඳහාහදපු ්‍රන්ථයක් නමයි ඒ හරියට ගුුවරුන්ට ලියපු පොතා ැයි ගුරු අත්පොක් හෝ ශිෂ්‍යන් පවිච්චි කරන්න පුළුවන් පාට ග්‍රන්තයක් නෙවේ කියෙ එකයි අපිවාටහාගන්න අවශ්‍යය නමුත් මෙතන විසඳුමක් විදියට ඇතරම අප අරස්වාන් වහසගෙන කිව් වගේ සිද්ධන්තකව මද අඩමරම ලගු සිද්ධත කක දීවත් පාවිච්චි කරලා අනි සම්ප්‍රදාදයි වටහ ග්ඩ ුත්හ කරනවනන් විශේෂයෙන්ම පස්චාත්ත පාදර්්‍යයන සඳහා භාරතෙරය අන්ඩ අදහස් කරගන සිටන අයට ප්‍රමාණිකවෙයි අපේඒේමන පනිිතහුරොත්කිව භාරතයේ සිද්ධාන්ත කවමු දේ වත් හදාරල නෑග ල අපිකි බොත් න බැනුග හන්ඩයි වෙන්නේ හරි බෝ ස්තතිමට එච්ල ත ප ඒගේ අන සඳහාකොටේ ශිෂයෝ ්ධන්ත කවදව න්තන තම ප්‍රශ්න තියන නිසා තමයි ම න්නේ අපට ලොකුතක යම් මසාධාරණයක් ම सම් අප නිසා විශද्याල වලින් මෙති මස්්‍ර කමක් එක තතටම ලොකු දෙයක්න්න බැරිමක් ප්‍රශ්නකුත් තියෙනවා ඉති කොමනමු අප ඒකට යම් පිළිතුරක් සාධरරණ පිළිතුරක් රියක් අප කළ යුතුෙන - ඩාවිීගෙනනෙන්නේ තිිකටික ැන් ටෙස්බු එකටම ැහැල තියෙනවා අප තිබාවට අනි පොට්ටික භාවිතාව තත්වයකට ලදෙනවා එත්ක ද සාරස්තය පොතත් නතුව යෝමගිල්ලා තින ටෙක්ස්ුකගේ තියෙන පොඩි සූත්‍රටිකක් විතරක් අද්‍යන කරන තත්වට පත්තින බවක් තමා පන්නේ එනිසා අපි මොනාහරි විශුද්්‍යාල මඟම්ම මේ සදාවැටිකිිලිවෙලක් හල යුතු වෙනවා කියෙන තමයි මගේ අදහස පටිතදුර මොක් හෝ ්‍රකා අපේ මහචාය රෝහණ සැවිරත්ම මැත්තුමා තා වැදගත් අදහස් කීපයක් මතු කරලා විශෂය මුලටයන හිමියන්ගේ අදහස් ඉදිරිපත් කිරීමටත් හොඳ පිළිතුරක්ක ඒ ඉදිරිපත් කරපු අදහස්කෝම ඉතාම සතු ටිං අගේ කරනවා ති අ ඒ තැංවල හිටියත් අප ඔක්කෝම එකම ගමුණක් කියන අය තු kalauක්kti tapi danන්න කියනතු दක් karenaක් itu sans laයක් ක්ගේ ඊට මුින් ක ketikacaramah itu ම මේ වෙලාවෙ මගේ ප්‍රසාධය පල කරනවා ඒ අයි ඉදිරි පත් කරපුය අදහස්සවරලට මගේ ප්‍රසන්සාාව හිමි කරලා දෙෙනවා හො ීට වඩා අපට වෙලාව ගණ්ඩ විදික්න තව නාක කියලහි වෙනව න්නන நாදුරත න්න න්නබෙනවා පට කමක්ඇ තව වෙලාව ගැටලුවකක් තියෙනට විනාියකමගේ අවස්ථාවක් දෙ පුළුව නාලකාම්පරු වැඩක්ලාලන්න ලටනාලකාම් මනේද ඇන්රස් කල ඉන්නේ අදහස් තැක්කු හාමුදුරුවද අවස්ථාව දෙන්න පුළුව විනාඩියක් පලි හොඳයි බටෑ අපි අවස්සාන කරම ෙනම්කාලවෙලාවත්ර වෙලානිසාබ හයි අපි නොසිතුූ තර මති වරාසිිට ටීගෙනෙනවා bisa Islam usaha tetap mata-mata Januari tapi tapiansi द्याली संस्कताना से असाद प्रति से शन से सहन कार्य बार प इतना अव न पह में सा से अनेु आ शास्त्र्रट तत या बड कार्य ताव न कार्य स दिनदान रने किसी नमत නැවත නැවතඉලා නැවත නවත සාකච්චා කරලා මේ දින යතාගන පුළුවන් වුණා යිති මේ මේ සභාගිත මේ අපට මේ දේශනය සිද්ධ කරල දීමට මේ ආරාධනය පිළිගෙන මේ කටයුත්ත ඉතාමත්ම විසිිෂ්ට සිද්ධ කරල දීම සම්බන්ධයෙන් අපි කවරුනේ පණි හාදුරුවන් වහන්සේට හෝමත්ම ස්තුෘතිවන්ත වෙනවා ශ්‍රී ලංකා පලි බෞද් ශුදාල බ සංස්කෘත අධිනාන්සේ අසාධිපති රාජකය පණඩිත ම ආචාර්ය අපේ ගෞරනීය මාවතකම ඒමානන්ද පණිතාගුරන් වහන්සේ යදන් දේශනය සිද කරන ලබේි භික්ෂිෂසි දල බාස අනාය සි කරන දෙවනි දේශනය සිදධ කරන ලබෝ ද දශන ඉදිරියේදිත මෙවැනි දේශන ඒපයක්ම පැවැත්වීමට නියමිතයි. ඉතින් මේදශන संदधකිවීම में පිළිබඳව අප ගौर පतार අපේ विदලමपा्यහස ප सेला अदि सेन स्තුති है අපි ගौරවය පමන වගේීමම්ර सुදබ में प्रतना कर ගौ හන් माබෝ राජහන්ස आशरवादिि ली से ति ජහන්ස හස අनහසි අනबाවෙන්. दु नीरोस्वय वा वह से में कर से आशीर्वादय, से में शास्त्र्रिय कटे तो आगमी कटे तो आदि मेंशियाला इතාमत सार्थ सिदध कर ගැනීමට सेට रුවගේ आशीरवादय एसीलू आशीरुवादन लबेवा केला चाार्थना करना सेल कटे तो सवा ार्थ कर वह म में स्थुति වवा में වැඩ सराण में में आकार्य इතාमत में, में अनर्दव සිदද් කරලා දීම සම්බන්ධවත් හැමතිනාටම ගොම ස්තුති හැමතිනාටම තිුවසන්න පාර්තනා කරමින් සමप्්ත කරනවා තුව ස.